හලලු යස්වාමින් වහන්සේට ප්‍රසන් සවබ තවත් අප අනගේ අවස්ථාවක් උන්වහන්සගේ ලියවිල්ලට ඇහුම් කන්දෙන්ඩ ඒවාගේම උන්වහන්සගේ කැමැත්ත කුමත් දෙ කියා තේරුම් ගන්න උන්වහන්සගේ මහත් වූ පොරොන්දු අපට උන්වහන්සේ අසන්නට අවස්ථාවක් දීතිවෙනවා ඒ සමගම උන්වහන්සේගේ වචනය ඇසීමෙන් අපට අධ්‍යවශ්‍යම කාරණාව ලැබෙනට යන්නේ අපගේ ඇදහිල්ල අපි වර්ධනය කර ගන්නට අ යන්නේ ඒවාගේම අපට ඇදහිල්ල පැමිණිණටයි යන්නේ. ඒවාගේමමුඋන් වහන්සේගේ ශුද්ධ වචනය අපගේ සිතුලි අපගේ සිතුවිලි නැත්ත අපේ සිතේ තිබෙන අදහස් ඒවාගේ ශුධාත්මන් වහන්සේ ඒවා ඉවත්කරමින් පවිත්‍ර කරමින්, ඒවා අප අපවිත්‍ර නොහැදිලි කාරකමය සිතුවිලි තිබෙනවා නම් බිය. සිතුවිල්ලි අපේ මනසේ ගමන් කරනවානං උන් වහන්සප ඒවැෑන් හොදවා නිදහස් කරමින් දේ වචනයෙන් අපගේ සිතේ තිබෙන ශෝකය පවයි වත්කරමන් වහන්සේ ප්‍රීතිය අපට ඇතිකරන බව විශ්වාස කරමු. ඉතින් අපි මේ අවස්ථාාවේදවන් වහන්සේගේ වචනයට අපි ඇහුන්කන්දී උන්හසගේ වචනට අපි යමු. හරවනමායක්ක හිතෝප දේශයේ දොළොස්වැනි පරිච්ෂේ දයට හිතෝප දේශයේ දොළොස්වැනි පරිච්ෂය දයට විසි පස්වනි පදේ සඳහන් කරතිවෙන්නේ. වචනවලමු අපි හිත උපදේශයේ විසි පස්වවෙනි පරිච්ෂේදේ අසමා වෙන්න දොස්වැනි පරිච්ේද විසි පස්වවැනි පදේ. දොස්වැ පරිච්චේ විසි පස්වනි පදේ. මනුෂ්‍යයකුගේ සිතේ නළංගුව නිසා ඒ නැමී යයි. එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂ කරයි. කරුණා සයිත වචනයක් ඒ සන්තෝස කරයි. නැත්ත අපි දකින්නේ මනුෂ්‍යිකුගේ ඒ තිබෙන බර වේදනාව ශෝකයේ කණස් සලු භාවය. ඒවාගේම යම් යම් දේවල් අපගේ සිතේ තබාගෙන් අප ජීවත්වී සිටිනවා නම්. එම් අපට බරක්වී අපගේ ජීවිතය නැමී යයි. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත නොවේ අපගේ ජීවිත නමියන්න තෝනයි කියලා. උවහන්සට කැමති අප ස්තීරව උන්වහන්සේ තුළ අපි ගමන්කරට ඕනේ කියලා කෙලින් සිතගන උන්වහන්සට මහිමය දෙමි නම ජීවත්නට ඕනේ කියලා. අපි දකිනවා දියවිල්ලේ දස අට අවුරුද්දක් එක කාන්තාවත් දෙකට නැමී ගමන් කරයි කියලා ලුක් දහවැනි දහත්තුන්වෙ පරික්්ෂේදය. ඇය ඇයට කවුරුවත් පැවස්සුවේ නැහැ ය ආබ්‍රහාමගේ දියනයක් කියලා. න ේසුස් වහන්සේ ඇයට ඒ එළිදරවුව ගෙන ආවෑ පසුව ඇය සහමුලින්ම සම්පූර්ණයම නිදහස්ස වන දහතුන්වෙනි පරිච්චේදය අපි දකින්නේ දහවෙනි පදේසිට බලන විට අපට දකිනට පුළුවන්. Yesසු ක්‍රිස්ටස් වහන්සේ දහ පදේ අප බලමු දහය සහ එක ලොස්නි පදේ. උන්වහන්සේ සබත් දවසෙහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක. බලව දසට අවුරුද්දක් දුර්ුවලකමේ ආත්මයක් ඇති වූ කොයි ප්‍රතිකාරයකින්වත් කෙලින් මෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය. ඕ! කොහෙත්ම කිසිසේ මුණ ප්‍රතිකාරයෙන්වත් ඇයට කෙලිින් සිටගන්නට බැරිවී සිටිය කාන්තාවක්. අවුරුදු දහ අටක කාලයක්. අවුරුදු දහ අටක කාලයක්. ඇය සිතේ නළංගු වී සිටියේ ඒවාගේම දුක්කරදරවී සිටියේ. නමුත් ෙසුස් වහන්සේ සිනගෝග්ගේට ආපු අවස්ථාවේදී. ඇයත් තෝරගත්තා මමත් එන්න ටෝනි කියෙල් දමුත් ඇදාන ැහැ ෙසුස් වහන්සේ අද සිිනොුවයි කියලා මේ ස්ථානේ. ඇ ඇත්තටම ආගමික ලෙස ආගමික වශනයක්, අසන්නට ආගමික මනුෂ්‍යන්ගෙන් ඇය ආවා. ඒවාගේම ඇයාපු වෙලාවේදී ඇආගමික වචනයක් අසන්නතයි නැත්තම් වෙන දවාගේම අවුරුදු දහ අටක කාලයක් තිෙස්සේ. ඒ අසන්න රාප වචන දමයි පාරාම් පරිකව අසන්නටාවෙනවත් මෙදා දවසේදී. මෙන්න එළිදරව්ව. මෙන්න ශුද්ධාත්මැන් වහන්සේ ක්‍රියාකාරිතය මෙන්න Yesෙසුස් ක්‍රිස්ටුස් වහන්සේගේ ප්‍රකාශවීම. Yesසුස් වහන්සේ ප්‍රකාශව වන වෙලාවේ දි උන්වහන්සේ සිනගෝගගේ දී උන්වහන්සේ උගන්නමින් සිටියේ. කොයි තරක් වැදගද ඉගැනීමේ සේවයද. උන්වහන්සේ උගන්න මින් සිටි ඒවාගේම ඒ ඒ උගන්නන වෙලාවේද අපි දකින්නේ, දස අට අවුරුද්දක්. ඇය මේ ආගිමික රාමෝක සිටිය කෙන නැත්තන් දෝෂ්‍යා රෝපණට පත්වෙලලා දෙකට නැමින් සිටිය කෙන නැත්තම් මේ පුරද්දක් වශය දැගිති මඉතින් මගේ මුළු ජීවිත කාලේම වට යනකම්ම මට ඉතින් ඉන්නට වෙන්න ඔයවිට එක කියල සිතාගෙන සිටිය කාන්තාවට විශාල බලවත් හාස්කමක් සිද්ධ වනාා. ශුද්ධාත්මැ වහන්සේ අද දවසේදී මේ මොහොතයේදී ඔබේ ජීවිතයට, පැමිණ උන් වහන්සේ හාස්කමක් කරන බව විශ්වාස කරන්න. බෞරුදු කීපයක් උනත්කමක් නැහැ. ඔබ ඉතාම දුක්සයිතව කනස්සල්ලෙන් ඔබට යන්න තැක් නෑ හැරෙන තනක් නැහ. ඊළඟ පියවර ගන්නන්නේ කොහොමදී කිරප දන්නවත් නැහැ. නමු ශුද්ධාත්මන්හන් ට එඩිදරව්වත් දුන්න නංගේ එලිදරවෝ මත ඔබට පුළුවන් කමත්ති වෙනවා ඔබ ඔබට පුළුවන් කමත්තිබෙනවා සිට ගන්න. එවිතර න්නොවෙයි ඇය මේ හාස්කම ලබාගත්තාය පසුවත්. කිිුස් වහන්සේ මේ වචනෙන් එහාස්කමතුළින් Yesසුස් වහන්සේ ඇව නිදහස් කරෙන් පසුව ඇය දෙවියන් වහන්සට ගෞරුවය කරන පටන් ගත්. එකකො ෙන් දොලස් නි පදත්ත කියමු. ෙසුස් වහන්සේ ඇ දැක අඩගසා ස්ත්‍රිය. නොබේ දුර්වලකමින් නුඹ මිඳනාය කියා ඇපිට අත් තැබූ සේක ඕ නොබේ දුරුවල කමෙන් නුඹ මිඳනායි කියා Yesසුස් වහන්සේ ප්‍රකාශ කලා ඒවාගේම Yesසුස් වහන්සේ අත තබා, ඒගේම Yesෙසු ඇ මොහොතේදීත් ඇය සිටිය ඇත්තටම දෙකට නැමී සිටිය. නොත් ෙසුස් කිටස් වහන්සේ වචනයක් කතා කරමින් කුමක්ද කළේ ඇය සිටිය තත්වය ගැෙන කතා කළේ නැ. බොහෝ ආගමි කලේ සබි ජීවතන මනුෂ්‍ය අපි කියනන්නේ මොක්දවාගේ තත්වය අනේ පොඩ්ඩක් අපි කතා කරමු ආඩිවෙම අප කතා කරමන්නේේ මංහර දුකයි ඔබපු ගැන බෝවෙලට අප කැමති විස්තර සහිතව අපගේ ප්‍රශ්න එකන එක් ෙන සමඟ බෙදාගන්න. ෙස් වහන්ස ක්‍රියා කරන ස්ථානය දී අපට අවශ්‍යතාවයක් නැෑ අපගේ අවශ්‍යතාවඋන් වහන්සට කියාදෙන් නටත් අපට තිබේ එක දෙයක් කරන්න ස්වාමිණ අද දවසේ යේදමං විශ්වාස කන ඔබහන්සගේ වචනය තුළින් ඔබහන්ස මාවන නිදහස් කරන බව. ඔබහන්සගේ වචන තුළින් අද වස් ොම නිදහසන බව මං ශ්වාස කන ඔබත් ඔබහන්සගේ වචනයත් කවදාවත් වෙනස්වන්න නැහැ. ඒ වචනය එද අදත් සදහටමකාකාරයි ඔබත් එල්ෙසම එදත් අදත්. සදාහටම එකකා කාරව සිටිද නිෙසා මං අද විශ්වාස කරන ස්වාමින් වහන්සේ. මේ ආගමික කටයුත්තක් ම කරන්න නොේ පමිණ සිටින ස්වාමින්න් වහන්සේ ඔබහන්සසේගේ වචනය විශ්වාස කරවින් මගේ ආශ්‍යාවන් ෂ්ට වන්න පිණිසයි මම මේ සාාට පිණ සිටි ඇතත් මේ වචනය ම අසමින් මගේ ජීවිතය මසාමුලින්ම වෙනස් වෙනට මම ඉඩ දෙන ස්වාමිනය. තවත් මං හිටිය තත්තේ මොම ඉන්න යන්න නැහැ. සිතේ මමන ලංගුව වී දුක් කරදරවී ම ජීවත්වෙන නෑ මගේ සිරු කරදරයක් බහන්ස පිටතක්මන් තබා අද මනණ දහස්ය ස්වාමන බහන්සට ගෞරවත් මහිමයක්ත් මොම දෙෙනවා. ඒ වගේ ම ඇගේ ජීවිතයට සිදුනු කාරාව ඇයගේ ජීවිත සිදන දේවල් ඔබ ජීවිතක් සිදුවන්ටන දහත් තුන්වනි පදය මුක්ද බලම අපි. එකනෙම ඇ කෙලින්වී දෙවියන් වහන්සේට ප්‍රශංසා කලාය. එකනෙීමම ඇ කෙලිින්වී දෙවියන් වහන්සට ප්‍රශංසා කලා ඒ බොහො ඒදීම තිමන් විශ්වාස කරන අවුදු දහටක කාලයක් ඇය නමස්කාරයක් ප්‍රශංසාාවක් ඇගේ මොකේ තිබු නැහැ. නත් අද ඔබ තෝරගන්න. අ ඔබ තෝරගන්න ඔබට හැගුනත් නෑතත් පෙනුනත් නැත් උන්වහන්සට ප්‍රශංසා කරන්න. බ පෙනීීම මේ ගමනක් ඔබ ගමන් කරන වනං ඔබේකෙන් පසු තැවිලි වෙන්නට ඕන ම විශේෂම කියන්නේ පසු ඇවිිවෙරට ඕන එක ඉතාම දුක්සායිත කාරණාවක්. ඔබ නොහැදිල්ලි කාරකමේඒවගේම ඔබ කනස්සල්ලෙන් ජීවත්තන වනං ඔට අවශ්‍ය කරන්නේ ඒවයෙන් පසු තැවිලි වෙන්න. ඔබට අවශ්‍ය කරන්නේ පසු තැවිලි වෙන්නඒවගේම ඔබ බියෙන් ජීවත්වන න පසු තැවිලි න්න පසු ඇවිලිවීම කියලා කියන්නේ විශේෂ අන්ඩමින් දුක්වෙමින් සිටීම වේ පස ඇැලිනොයි කලැ ඔබගේ සිත මාරරගන්න ඔ කිය ඔ ම අයි පරා දුක් පෙන් නැහ. මේ කාරණාව ගැන මෙන්න මේ පුද්ගලගට විශවාය ඇතිබන අහවල් පුද්ගලැගෙනට විශ්වාස ඇතිබන ඒ මාව නොමගැරිය එයාය ම ප්‍රතික්ෂේපර ඒ නිසා ස්වාමිණී මමාද මට අ හැරන තැක් නැති සමඟ දුකින් ඉන්න ස්වාමිනි ස්වාමින්න් වහන්සේට වචන ඇතිබන ොබට දෙන්න. උන්වහන්සේ ඔබගේ ස්ුව කරන්න උන්වහන්සේ ඔබ නැත පහිටුවන බව විශ්වාස කරන්න බට තත්ඉන්නට අවශ්‍යතාව යක් නෑ ඔබ ඉන්න ආකාරෙන් මට අවශ්‍ය කරන්නේ ශුද්ධාතන් වහස තුළින් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. මගේ පෙනීමේ ගමන ගමන් කරා ඇති මගේ මේ හැඟී මේ ගමන මං එක පසුතවිලි වෙනවා. මම දුක්වෙනව වසහන් වහන්ේම වෙවිස්තරන් කාලයක් මම පෙනීමේ ගමන ගමන් කරේ. එකක් කෙන කියපු විදිට මම ගමන් කලා එකක් කෙනගේ ආරංචි අනුව මම ජීවත් වෙලා සිටියේ. මේ වාතාවරණය අනුව. ගේ මේමත් ලැබන පෘත්තියනුව ම ජීවත්තලා සිටියේ නමුත් අද පටන්ස්වන්මහස මජීත්තෙන්නේ ඔබහන්සේගේ වාචනය. ඒසුස් වහන්සේ අපට කියාත බෙන්නේ මනුෂ්‍යය ජීත්වන, රොටි ොලින් පමක් නොවෙේ. කදගගේ අදහස් කරුන්වහන්ස අප සාමානයෙන් රොටිකාපවා අපට හැගීමක් අපට ඇතියනවා අපො අපේ හැගි මුදයි අපට රසබා දැනවායි වගේ අප ඩ ිරු හම කිය සාහදන්නමට පොඩිස්සනි පයක්ත් දැනොය කිය ඇති උන්වහස කියන්නන්නේ එක හොදයි නොත් මත නොවගේ විශ්වාසය තිබෙනට ඕන. ඔබ ජීවත්වෙන්නේ ඔ ජීවත රොටය ලින්ම් පමනක් නොවේ ම් ඔබ ජීවත් වෙන්නේ උන්වහන්සේගේ වචනයෙන්. ඔබ ජීවත් වෙන්නේ උන්වහන්සේගේ ඔබ තෝරගන්න ඔබ ජීවත්තෙන්ෙවන්හන්සගේ වචනය. ඒ වචනය ඇසීමෙන් තමයි ඔබට තිබෙන්නේ ඔබගේ ජීවිතය වෙනස් කරන්නට හැකියාවක් පුලුවන් කමත්තිමෙනවා තිඔබ තෝරගන්න හ අදව සිද මං විශ්වාස කරනවා මේ කාන්තාවනි දහසනු ආකාරයටම. මටත් ඔබ වහන්සේගේ වචනයක් ලැබෙන විට මං විශ්වාස කරනවා මම ඉන්න තත්තෙන් මනි දහස්සනවා ඇ කියලාද. මම ඉන් හිටිය ඇති ඔය තත්ෙන් ම යක්ක්ෂයාගේ බොරුවට ඇහුම් කන්දලා සිටියදැ මේ මේ. මේ කාන්තාාවට තිබුණු ප්‍රශ්න මෙදමයඇයි කවුරුවත් ඇයට කිවවෙන් හැ ඇය ආබ්‍රහම්ගේ දියනිය කියලා. පහෝස්සනි පදය අපි කියව නැත්තා අපි දස්ශවෙනි පදේ කියව මෙන්න යෙසුස් වහන්සේ කරන ප්‍රකාශ්නය මොකදී කියර බලන්න. එසේ නම් දසට අවුරුද්දක් මුළුල් ලෙහි සාතාන් විසින් බැඳ සිටි ආබ්‍රහම්ගේ දුවෙක් වූ මේස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී. මුදන්ත යුතුව තිබුණනා නොව ැයි කේ මෙන්න තිබෙන එලෙදර ොමකද. ආබ්‍රහන්ගේ දියනිය ආබ්‍රහම් කරනෙ කවුද දෙවියන් වහන්සේ සමඟ සාභායකමත් තිබුණු කෙනෙක්. දෙවියන් වහන්ස සම ගිවිස්සුමත් තිබුණු කෙනෙක්. ඒවගේම තමාගේ එකමපුත්‍රය දෙවියන් වහන්සට පූජාසනයට ගෙනෑවිත් ඇවි තැවසවේ ස්වාමනයෝ බහන්සේ ම කී කරන වහන්ස හට පම ැහමම්කාන් දෙෙවයි කියලා. ඉට පසුව දෙවියන් වහන්ස දුන්න පොරොන්දුව කුමත්දන. උන්වහන්සේ දුන්න පොරොන්දුව මෙෙනමැයි. බ ඔබටත් ඔබගේ වංශයටත්. එ වගේම ඔබගේ වංශය ඇත්තටම සතුරාගේ දොරොටු හිමි කරගන්නොයි කියලා. තිං ඒ ආබ්‍රහන්ට දුන්න පොරොන්දුව, මේ අවුරුදුදහ අටක කාලයක් මේ කාන්තාව දැන සිටියේ නැහ. නමුත් යක්ක්ෂය සු වහන්සේල ප්‍රකාශ කරල පැවසෙකුමක්ද යක්ෂය අවුරුදු දහ අටක් ඇය දුරුවලකමේ ආත්මෙන් ඇව බඳවා සිටිය. ඇයට බොරු කියමින් ඒවාගේම ඒ බොරු ඇය විශ්වාස කරමින් දුක් කණසල්ලෙන් දෙකට නැමී සිටිය. සිනගෝගයට ආවා නමු සිනගෝගගේ එළිදව් වචනය ඇතිබුන් නගගේට ඇවිල්ල කවදාවත් කවුරට කෙනෙ කිවනෑ ඔබ ආබ්‍රහම්ගේ දියනියෙක් නොවේද. ඔබ ඇයි මේ තරන් දුරට මේ සතුරාගේ සතුරාගේ ක්‍රියාකාරිත්තයටට ඔබ ඇහුන්කන්දී ජීවත් වෙන්නේ. ඉතිං ආබ්‍රහම්ගේ දියනයට ඇයි උන්වහන්සේ අද කතා කරන්නේ. ආ්‍රහ්ගේ දුවරුන්ටයි පුත්තුන්ට උන්වහන්සේ දසදි කතා කලා පවසන්නේ ඔබට දෙවයක් වහන්සේ සමග ගිවිිස්සුමත් තිබෙනවා. ඔබ දෙවියයක් වහන්සේ සමඟ දිිවිසුමත් තිබෙනවා මේ ගිවිසුම විශ්වාස කරන්න. Yesසුස් ක්‍රිස්ටස් වහන්සේ ඔබ වෙනුවෙන් ශාපය වී උන්වහන්සේ ඒ අේ වස්ථාවේ ශාපයෙන් අපව මුොදවා ආබ්‍රහම්ගේ ආශිරවාදය ලබා ජීවත්තන දැන් ආබ්‍රහමග ශිරවාදයක් නොවේද මේ මෙන්න මේ ස්ථාන්ඩ දකින්නේ ආප්‍රහම්ගේ දියනිය ආශිර්වාදය නැතුව ඇය සිටියයේ. ්වාස යක්ක්ෂයගේ බොරුව ඇ විශ්වාස කරා වාතාාවරණය ඇයට බොහෝ කාලයක් තිස්සේ ඇයට කොහෙත්ම ප්‍රතිකාරයක් ලබාගන්නට බැරිවෙලා ස්තිබුණේ. දැන් යක්ෂයෙක් දුරුකරන් තිබෙන ස්ථානයට කොහෙෙන්ව අපට ප්‍රතිකාර ලැබ හැ සුස් හසක නාමය ඇර. යක්ෂන් දුරුකිරීම සඳහ නැත්තං ඒ දුරුවල ආත්මෙන් මිදන්නට අපට අවශ්‍යදං ස වහන්සේගේ බලවත් නාමයයි අපට අවශ්‍ය වී තිබෙන්නේ ඒ නාමේ ඇර වෙන කිසි නාමයක් නැහැ. ක්‍රියාපොතය සඳහන් කර තිබෙනවා හතරවෙනි පරිචිද දොලොස්සනිපදේ එකම එක නාමයක් වහන්සේ ස්ර්ග යටතේ දීතිබෙන්නේ අපට මිදීම ලබාගන්න, අපට ගැලවීම ලබා ගන්න. ඒ නාමය ඇර වෙන කිසි නාමයක් නැහැ. ති ඒ නාමයෙන් තම අපට පුළුවන්කමත්තිවෙෙන්නේ අපගේ ජීවිතය තිබ ඒ යක්ෂ ආත්මොල්ට, විරුද්ධව නැගී සිටින්න ඔබට දුරුල තත්තයෙන් ජීවතය න අශ්‍යන යක්ක්ෂ ොරු කාර සිතතු විරුට පැහුකන්දී බට ජීවත්ත නවශ්‍යනය බට තිබෙන්නේ දෙවයක් මහන්සගේ සැබෑහූ වචනය පිළි අරගෙන ඒ සැබැහූ වචනය ඔබ දැනගත්තාහම ඒ සැබැහ වචනයයි ඔබව නිදහස් කරන්නට යන්නේ. ඒ සැබෑහූ වචනය ඔබ දැනගත්තාහම තමයි ඔබ නිදහස ලබාගන්නට යන්නේ අපි හරවුමු යෝහන් අටවෙනි පරිච්ෂේදේ ති එකසහ ෙස් දෙවනි පාද. යෝහාන් අටවැනි පරික්්ෂද ති එකහ දෙනි පද. එබෙවින් Yesෙසුස් වහන්සේ තමන්ව අදහත් ගත් යුදෙවරුන්ට කියනසෙක්. නුමලාමාගේ වචිනය පවතිනවා නම් සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය. උ සැබෑව දැනගන්නවා ඇත සැබෑගනුබලා නිදහස් කරන්නේ යිකිසේක ව එක ද තමයි වචනය අසනයක තවත් ද තමයි වචනය තුළ පවතිනයක සැබෑහු වචනය තුළ පවතිනක තවත් දෑ රස්සනට පුළුවන්ගද හුද දේශනා පන් හැ්වා එකන හරි හොඳයි පරදේවයක් ගහන්ස කතා කලා ඔවු එක හොඳයි නමුත්මොක දයි පරකුබ ඒ ඔබගේ ජීවිතයට කිසිම බලපෑම කැතිවෙනට ඒ වචන දදු නැත්ත එනම් ඒ වචනයබේ යක්ෂයා එකනේම ඔබෙන් උදුරාගනී. නමුත් ඒ වචනතුළ පවතින කෙනා. නොකඩවා ඒ වචනය තුළ පවතින කෙන දැමැතන යුදවරන්ට අතා කරනය යුදරුන් ඒ අදහගත්ත යුදෝරුන්ට පැවසු වේ සැබවින්න මාගේ ගෝලේක්වී සිිනට උනම් එනම් ඔබ මගේ වචනයතුරට පවතිනට ඕන ඒ වගේම ඒක්ැවසුවේ ඔබ වචනිත්‍ර පතින කෙනෙක් නම් එන ඔබ ව සැබෑහූ වශනය ඔබ දැනගන්නටයි යන්නේ. ඒ දැනගත්ත සත්‍ය තමයි ඔබ නිදහස් කරන්නේ. ඔබ දන්න සත්‍ය තමයි ඔබගේ ජීවිත ඔබ නිදහස්යට ගෙනන්නේ. එනිසා අපි තේරුම් ගණට ඕන පෙෙනීමේ ගමන අපි ගමන් කරා ඇති. අපගේ හැඟීමේ ජීවත් වනා ඇති අපි. අපි කුඩාල් අදරුවන්ම ජීවත්වනා ඇති අප එක කෙනා ගැන අපි විවේචනය කරමෙන් එවාගේම අහවලාට දොස් කියමෙන් මේ පුද්ගලට දොස් කියමින් හැමෝටම දොස්කමෙන් මා ඇර. හැමෝම වැරදි මම විතරයි හරි කියන ඒ අදහන්සින් අපි වෙනස්වී අපි කිය මුස්වාමිණ මං ඔබහන්සක වචනට ඇහුම්කන් දෙනවා. සම රකායිත්්‍ය කතා කරවාමය හැමෝම ගැන කතා කරන තමා ගෙන කතා කරන්නේ. මහක්කලාට ගුල්ල ම තාගරප පම කියන්ට ම කියන්න ම සහරකට නවත්තලකෙන් අප අපි කතාාවත් වෙනස් කරමට කාගනව ට අවශ්තාාව රනෑ ඔබේ ජීවිතකරමට පොඩ්ඩක් කියන්න. තින් තවත් ආයගේ ජීතය හතා කට වඩ හන නැන්ද අපි ඇත්තනම අපේ ජීවිතට යම්කිසි බලපෑම ඇති කරට අපි ඉඩ දුන්න න. අපි යම් උපදේක් ගත්තනම් අප ඒ එක ප්‍රෝජනවත්. අප යයාම් කි වි . ඒ ප්‍රඥ්‍යාවන්තයන් සමඟ අපි ගමන් කරමිි සිටියුත් අපටත් පුළුවන්කමත්තිබන ප්‍රඥ්‍යාවන්තයන් වන්න. මෝඩ ලෙස හැසිරෙන් නැතුව එක්ක් කරට දොස් කියන් නැතුව නිදහසට කරුණු දෙනක් නවත්වා අපි කිය ස්වාමින් තවත් මම ලදරුවෙක් නොවෙවයි මං උබහන්සේගේ වචනය තුළ ජීවත්වෙන කෙනෙක්. ඔබහන්සේගේ වචනය වචනටම ඇහුන්කන්ද ම ගමන් කරන කෙනෙක් අප හරු පලවෙනි කොරින්තිපොට කරන්තිපතේ දහතුන්වැනි පරික්්ෂේදේ පවෙනි කොරින්න්තිපොතය දහතුන්වෙවැනි පරික්ෂයද සඳහන් කරති වෙන්නේ මෙන්න මේ ආකාරවා ඉතා වැදගත් අපි පෙනී මේ ගමන කි ගමන් කරන්න හැ හැගීම් බර ජීවක්ත්වනට තීරණය කල්ලත් නැහැයට හේතුව ඇදහිල් නොමැතිව අපි කරන සියල්ලක්ම එක පාපයයි කියයා බයිබි ලේ සඳහන් කරති වෙන රෝම පොතේ දා හතරවෙනි පරිච්ෂේදේ විසිතුන් වෙනි පදේ පැහැදිලිව සඳහන් කරතිබෙන්නේ. ඇදෙහිල් නැතුව ඕනව දයක් අපි කරනවා නං ඒ පාපේ කිය ලත්තං ඒකට ඇත්තටම යම්කිසි පාපයක් අපිරපු හමි උන්වහන්සට ඒ කියයා දීලා අපි නිදහසන්ටුනස්ෝවිනිම මේේතරංකාලයක් නොහැදිලි කාරකරමේ ගමන් කළේ මේතරං කාලයක් මම බියෙන් ජීවත්තුනේ. මේත රංකාල ස්වන්මහන් සව වහන්සගේ සැබැහව වචනය එනිෙදරව්වක් නැතුව. ම ඔබව වහන්සේ ගැන වැරදි අදහසකින් සිටියල් ස්වාමිණ මංගේ ගැන පසු තැවිලි වෙනවා. දැන් අපි පසු ඇැවිලි වනේ උනෑම් පසුව අපට තිබෙන්නේ ස්වාමිණ ස්තති උවහන්සේ මාට සමහව දුන් නිසා. අපගේ දෙවියන් වහන්සේ අපට සමහව දෙන දෙවියන් වහන්සේ. සමහාව දුන්නයෙන් පසුව අපි තේරුම් ගනට ඕන මේ සමහාව ලබා ගත්තේ අපි දියුණුව සඳහයි. අපි සමහාව ලබාගත්තේ දියුණුව සඳහයි. දශයේ විසි අටවැනිි පරිච්චේදය දහත්තුූ වෙනි පදේශ නහන් කරතිබෙනවා නම් යමත් තමාගේ පාපය සඟවාගේන සිටිනවා නම් ඒෙනා සපලවත් වන්න නැහැ කියලා එක අදහස් කරන්නේ මගේ නොහැදිල්ලි කාරකමේ ජීවිතය නිසා මම දොස් පවරමින් සිටින්නේ මගේ වර්ධනයට මම බාධාවී සිටින නිසා මං එකක් කෙනට දොස් කියමින් මම ජීවත්ත නයි දෙේක පාපයක්. පාපය කියෙන කිව අපි තන්නේ කාවාමත්‍යාචාරය බොරකීම නැත්තං රූපවන්දනාව නැත්තම් පාපයකිලා අප කිව් වාම සමර ක්‍රපි කියන්නේ ඉතින් සරකන් කිරීමඒවගේ මොකක් හරි භානක දෙවගාව අප කියන්නේ පාපය කෙන කියන්නේ. දෘෂ්ට ක්‍රියාවන් කරන එක මම ඒතරම් අනුස්්‍යෙක් නම හොඳ මනුස්සේක් නමුත් අපි හොඳ වන්නට පුලුවන්න එක හරි එවැනිනි පවකාර දෙදවල් අපේ ජීවිතයෙන් අපිරන්නෑ නමුත් ඊටත් වඩා දවල් කිතුන භක්තිකන් හැටියට අප අපි නොහැදිලි රකමේ ජීවත්ත න දෙවන් වහන්සේ කොහෙත්ම ප්‍රසන්න වෙන්නේ නැහැ පොඩ්ඩත්වත්. උන්වහන්සේ කියන්නේ අපට අවශ්‍ය කරන්න ඒකෙන් පසුතැවෙලි වෙන්නේ කියා. ද රෝම රෝම දහ හරවෙනි පරිච්්‍රයේ දේ විසි තුන්වෙනි පදේශ ඳහන් කරන්න දෙ බලම අපි නමුත් සැකකරමින් කන තැනැත්තා. ඇදහිල්ලෙන් යුක්තව නොකන බැමින් වර්දිර පත් කරන ලැබසිටි. ඇදහිල්ලෙන් නොව සියල්ල පාපයේ. ඇදහිල්ලෙන් කරන සියල්ලක්ම පාපේ. අප අපි ඇත්තටම ඇදහිල්ලෙන් නොකරන සියල්ලම පාපේ අප ඒ පදි ආයපරක්කය මුල්කොටස ඇදහිල්ලෙන් නොත් සැකකරමින් කන තැනැත්තා සැරම ැත් ඔට සැක සයිත සිතුවිලි තිබෙනවාන්නම් ඔබගේ ජීවිත කාලයම කණබොන දේවල් ගැන ඔබගේ ජීවිත කාලය ගැ ඔබ ජීවිතය කරන දේවල් සම්බන්ධ ඔ සැක සයිතව ජීවත්වය නවනන් දෙවියන් වහන්සේ කියන්නේ එක පාපය කියලා. ඒ පාපය එක ඇදෙහිල්ල නොමැතිව ක්‍රියා කරන එක පාපයක්න මොක් ැි කරට න සොයි වහසට කිය දලා අප අත්තර දානටෝන එක ස්වයි නහසට කියයාදදි ලබනි දහස්ස වනට ඕොන. හි ඔබ දේශයේ අපි කියෝ පදේ විසි අටමිනි පරිචේදය දහත්තුවවෙනි පදය සඳහන් කරතිබෙන ප්‍රකාරයටම අපේ පදෙත් කියවමු. දැ බොහෝවෙලා අප පාපේ වරනා කරනවා අනුෂ්‍ය අපි පෞකාර මු්‍ය අපි දවිල්ල පනුවයි අප එකක දේවල් කියාදිල අප නිකා අප ඔවුල් කරගන්න පානස නමුත් අපේ ඇත්තරම් දැනගන්ටුවන කිතුනවා ඒතරම් දුරට අරමවිදිීට පෞකර නැ යයි නිදශසල මිඳම ලබාගෙනයි සිටි නමුත් සතුරා විසින් ගෙන එන සිටවිලිය. ඒ වගේ අප වාතාවරණය තුළින් අපට එන ආරංචි ඒ වගේම නොයිකුත් පුද්ගලයන්ගෙන් අපට ලැබෙන ඒ අදහා සිතුවිලි වලින් අපි ඇත්තටම සැක කරන්න පටන් ගන්නවා අපගේ ජීවිතය සම්බන්ධව අපගේ ජීවිතය සම්බන්ධ අපි දේවල් සක කරන්න පටන් ගන්නවා එනිසා අපට අවශ්‍යයි එවැනි දේවල්ලලින් පසු ඇවිලි වෙන්න ස්වාමිණී මම පසු ඇැවිලි වෙන පසදැම ොහැදිල කාරකම ජීවත්වන් මගේ ගැන පසු ඇැලවේනවා. මම්බයිල් පද පප නොවට ඉක් ලි කියවමු හිතෝ පදේශය සිටේ දත් වන විසිටේ දහතුන. ඒ සහන් එපත් දෙන සදාාකර තිබනකිළ ල වා. තමාගේ වරද සඟවන්නා සපල නොවන්නේය. එහෙත් ඒවා කියාදී අත්හරින්නට කරුණාව ලැබේ. ඒවා කියාදී අහරින්නාට කරුණාව ලැබේ. ඒ කියාදීලා අත්තරදාාන්න. පසුගේ දේවල් අත්තරදාන්න සිදුණු දේවගෙන ඔබගේ ඔළුව තියාගෙන ඔබගේ අනාගතයේ නාස්ටි කරන්න එපා. ඒ කියාදිීල අත්තරදාන්න ඇයි නැත්තට සපලවන්නේ නැහැ. ඔබගේ සපලත්තේ ඒ ඇත්තන බාධාව ඔබට සපලවැෙන්ට ඕන ඔට දියුණුවෙනට ඕන ඔබට දෙවියන් වහන්සේගේ ම ද හන්ස ක්‍රිය කරතව දකිනට නමුත් ඔබගේ ජී කිිම ද නැ ද ද ොම ම සංඟවාගෙන සිටිනවා. මොකදද නොහැදිලි කාරකම්. අපි හරබු හැබරු පොතට දහතුන්වැනිද පරිච්චේදට හරවෝම හැබරු පොතේ දහතුම්වෙනි පරිච්චේ දේ හැබරුපොතේ දහතුන් වැනි පරිච්චේදේ. අපි ස්ථානය දා හතරවෙනි පදේ කියවමු. මක්නිසාද පවතින නුවරක් නැත දොළොස්ෙන පද තුන්වැනි පරිච්ය සමාාවන්න තුන්වැ පරි දොොස්ද. තුන්වැනි පරිචේදේ දොස්වෙනනි පදිය. සහෝදරනි ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්න වූ නොහැදිලිකාර නපුරු සිතක් නොබලා අතරෙන් කිසිවෙකු තුළ නොති බෙන හැටියට බලාගන්න. බලාගන්න. සහෝදරණින් බලාගන්න. බොහෝ අවධානමත්ව සිටිින්. ජීවමාන දෙවියන් වහන්සේගේ ඉතා වැදගාත් වචනයක්. ීව අපට ආගමික ලෙස අප සභාවට යන්න පුළුවන් ආගමික ලෙස්ස අපට උදෑේස නැකිල්ලා බයිබෙලෙ විනාඩි පහළොුවක් කියවන්න පුළුවන් නැත්තම් ප භාගයක් කියවන්න පුළුවන් නැත්තං විනාඩි පහක් ්‍යත්නා කරන පුළුවන් අපට ඒ කාලවෙලාවට වඩා අපේ ඔක්කොම ආගමි ක ලෙස කරන ජීවමාන දෙවියන් වහන්සේ සමඟ නො සම්බන්ධය තිබෙන්නේ ත විශේෂමති වෙෙන්නේ ජීවමාන දෙවියන් වහන්සේගෙන් ආහක්කො යනේක. සෑම සහෝදරයෙකම වගබලාගන්නට ඕන මම ජීවමාන දෙවියන් වහන්සේගෙන් අහක් වෙන් නැතුව දෙවියන් වහන්සේගෙන් අහක්ප නොයා. මමආක්ප යනට හේතුව මෙන්නම ඇයි. නොහැදිලි කාරකමේ නපොරු සිතාක්. නොහැදිලි කාරකමේ, නපු ඒ ඉබේම් අපි දකින අපේ ජීවිතය නපුරු සිතුවිලි තුළින් තම අපට නපුරු සිතක් ඇතිවෙන්නේ. නපුරු සිවිල නපුරාගේ සිතුවිලියට ඇහුම්කන්දී ජීවත්වෙන්න්න පටන්ගත්තාම අප නපුරු සිතක් වෙනවා. නපුරු සිතක් ුනයි කියලා කියන්නේ. ඉබේම් අපි නොහැදිලි කාරකමට අපි වැටෙනවා නත්. රකම අපි ජීවත් වා. අප ප්‍රීතිය ඇතිකරගත්ත අපි අපි ශෝකෙන් ජීවත්තන්නේ අපි ආහලට දොස් කියනො මේ හේතුව නිසා අර හේතුව නිසා බෝ වෙලාවට අපි කියන අපට වෙලාවක් නෑහ අපට කාල වෙලාවත් නෑ අපට කොහෙත්ම වෙලාවක් නෑ කරන්න විදිත් නෑ මට ඉතා ගන්නරත් බෑ මට කෙලින් සිතන්නත් බෑ මොකද හේතුව නොහෙදිලි කාරකම නොහෙදිලි කාරකව ඇතිවනේ කොහෙන්ද නපුරාගේ සිතුවිලියෝලින් නපුරු සිතත් නැත්තං බලකොටුවක් යක්ෂයට පුළුවන් වනාා අපේ මනසේ සාධන්න. යක්ෂයට පුළුවන්කමත් තිබුණා අපගේ මනසේ නපුරු සිතක් සාධන්න. ඒ නපුරු සිතරනිින් සා දෙවියන් වහන්සේ කියන්නේ මෙන්න මම දකින්න ඒ නපුර ත නොහැදිලි කාරකමේ සිතක්. නොහැදිලි කාරකමේෙන් සිතක්. නොහැදිලි කාරකම තමයි විශාලම පාපේ. ැදෙල්ි ම ක න වදත් පපේ ජීවත් නහ ැදෙල්ලින් ජීවත්තන නුශෂක්ාව කිය න ම පවකරන ම මට මට ඕමනාවක් නෑ මට දෙවන් වහන්ස ප්‍රසන්න වෙන කාරණනා කීප ඇතිවෙන ො කරන්න මේ මගේ ඇදහිල්ල තුළින් මම තවත් ඉඩ දෙන්නහැ මගේ ජීවිතයේ විනාශවෙන්න මන්තෝරගන්නවා. ඉතින් මේ නොහෙදිලි කාරකමයෙන් නපොරු සිතට. මොකාද අපට විසඳ විසුමක් වශයෙන් තිබන්නේ ජීවමාණ දෙවියන් වහන්සක අහත්පු නොයා ජීවත්වෙන්නට උන්නා මොකක් ද අපට තිබෙන විසඳොම දහතුන් වැනි පද කියන. නොමලාගෙන් කිසිවෙක් පාපේ රැවිටිලි කාරකමෙන් දැඩි නොමන පිණිස අදයයි කියන තෙක් දවස් පතාම එකනෙකාට අවවාද කරන්න. එකෙන එකක් කියනාට අවවාද කරන්න. එකෙක් කෙනාට අවවාද කරන්න තිැි ැඩි සිතක් ඇති කරගන්නට අපට අවශ්‍ය නැ නොහැදිලි රකමේ විතරක් නොවෙයි අප පාපේ රැවටලි කාරකම. පාප තිවෙන රැවටලිරම. අපට අව්‍යතාවක්න පාපේක කියන් විශේෂම කතාක්න නොහැදිලි කාරමේ ජීවත්වෙන එක. නොහැදිලි කාරකමේ ජවත්තෙනක ම ම ඒසු වහන්සෝ අදාහන නමුත් ති ට ඒ තරු ප්‍රහන බෑදැන්. ෙ හස ශවාස කර නොත් ට ඒතරන් දුරටම මේ ගමන මට ගමන් කරන්න බැහැමට ඔොට මාරු කන්තිබෙනවා. මට මංගිති නිදහස කරුණු රාශ්්‍යයක් මම දෙනව මගේ ජීවිත කාලය. තම ශුද්ධත්මන් මහන් සපට කියන්නේ එක නෙක්කෙනාව දහිරි මත් කරන්න. එක නෙක්කෙනාව සනසන්න. එක නෙක්කෙනාව ඔබට තිබෙන දිනපතා. දිනපතා. එක එක්කෙනාව ශක්තිමත් කරන්න. ඔබගේ සහබයකම් තිබෙන ටෝන මෙන්න මේ අකා ආකාරයට අයයි. ඕපාදුූ පතා කරන එක නොවෙයි නමුත් එකනෙක්කෙනාව දහිරමත් කරන්නටය. ොහහිල පුරදුවී සිටින්නේ අප සෞදධරයන් සම එකතුනත් අපටති කැමති ොකක්හරි දෙයක් අතා කර නමුත් හොඳමදේ තමයි ඔට තිබෙෙන කතා කරන්න දෙවියන් වහන්සේවාගේ. එකනෙක්කෙනාව දහරමත් කරන්න. වශනයෙන් දහිරමත්ක පුෘද්ධක් කරගත්තනම් ඔබගේ ජීවිත එකනෙක්කනව දහරිමත් කරන්න. ට අදහෙරමත් වෙලාවේදී කෞුරඩ එකෙනෙක් ඔබ වෙනුවන් ඉන්නවා. ඔබ අපපොරනදේ ඔබ කපාගන්ට අයන්නේ ඒ ප්‍රතිපාත්්‍යතා මෙතන ක්‍රියාත්මක වෙන්නට ඇන්නේ. ඔබ එකනෙක්කෙනනාව දහරිමත් කරනවාන. දිනපතා ඔබට යම්කිෙසි අධහරිමත් සිතුවිල්ලක් ආපු හාම කවරට කෙනෙකෝට දුරකතන අමතලා ඔබ දහරිමත් කරය. එනි සඔබ තෝරගන්න මම දිනපතා එකනෙක්කෙනාව දහරිමත් කරනවා ශක්තිමත් කරනවා ඒඇවල් ඒය. ඒඒ වැට පාපය රැවටලි කාර නොවැට නොහැදිලි කාරකමේ ජීවත්වය නැතුව මං එයායට උපකාරයක්ක්වේ නොවන්ගේ යව දහරිමත් කරනවා. අපි දැ හරෝමු පලවෙනි කොරින්තිි දහත්තුන් වැනි පරික්්ෂේදයට පළවැනි කොරින්ති පොතේ දහතුන් වැනි පරිච්ෂේද මං විශ්වාස කරන සෑම කිතුුණු භක්ති භක්තිවන්තයන්ට ඉතා වැදගත් සෑම සෑම කිතුුණුවෙකුට ඉතා වැදගත් මේ වචනය තුළ පදී සිටින්න පවවතින්න ශුදදාාත්ම වහන්ස දෞස ප්‍රකාතාකරන විශේෂයම ඔබගේ පැවැත්වීම කොයි ආකාරරිද තිබෙන්නේ. ඔබ අසනද ඒගේ බට අසන දේවල් මත ඔබ ජීවත්වවෙන්නේ පෙනන දේවල් අනුවද ඔබගේ හැඟීම් බරරිින් ඔබ ජීත්වවෙන්නේ නැතිනම් ඔබ තෝරාගෙන තිබෙනවාද දේව වචනය විශ්වාස කරමෙන් ගමන් කරන්න. දේව වශනය විශ්වාස කරමින් ජීවතනට බ ගමන් කරතිමින්. දෙවියන් වහන්සේ වචනය අසන විට ඔබට ඇදහිල්ලයි පැමිණෙන්නේ. දේ වචන ඇසීමෙන් ඇදහිල්ල පමණයි ඔට පැමිණෙන්න්නේ. බිය පැමිණෙන් නැහැ. ශෝකය පැමිණෙන් නැහ. යක්ෂ අදහස් නොවේ ඔබට එන්නේ. ඔබට ඇදෙහිල්ලේ වාක්‍ය ඇසීමෙන් ඔබ දෛරමත් වෙනවා. ඔබ ශක්තිමත් වෙනවා. දෙවියන් වහන්සට තිබෙනවා. බොහෝ දෙවල් ලොබේ ජීවිතය ක්‍රියා කරන්න. ඔබ කවුරෝය ඔබගේ ජීවිතය යම කියපු නිසා. ඔබ ඒ මත ඔබගේ ජීවිතයේ ඔබ ගොඩ නගාගෙන සිටින්නේ. ඒකඒ රූප පන්දනාවක්. කවරටක් කෙනෙක් ඔබට යම් දෙයක් කියපු නිසා කවරුවර කෙනෙක් ඔොට හිත් වේදනාවක් ඇතිකරපු නිසා. දැන් ඔබ ජීවත් එන්නේ ඒ ඒ ඒ ඒ වේදනාව තුළ. ති ඔබ හිතන්නේ ඔබ දෙවියන් වහන්සේ සේකරනය එකක නමුත් දෙවන් වහන්ස කරන්න ටනය ඔබ සේකරන රප පන්දධනක් කරන්නේ. ඇයි කවරුවට කෙන මව හිතරෙදවා ඔබ දන්න ඔබගේ සිත තුවාල කරපු කෙනටනවෙේ බ වැැදනවස්කාර ඕනත්තැන් ඒෙනගෙන ඔබ නිතරණ නිදරතා කර ඕන ඔබ කතා කරන්න ඔ ඔබ වොස්ුව කරම තැන් වහන්සේකිර ඔබගේ විශ්වාසභ තබන්නට ඕන. ඔබ ස්ුව කරනතැන් වහන්සේකි ඔබ විශවාසඋබ තබන්නට ඕන. අපි පළමි කොල්ති දහතුුණනට දෙන්නට පෙර අපි හරම යෙරමය පොට රන්නමයක. යරමිය පොතේ යසාය පොතට එහා පොත තිස්වනි පරිච්ෂයද රපියමු යරමිය පොතේ ස්වමින් වහන්සේ අපට දෙන වචනය පිළිගමු ඔපේ වචනය විශ්වාස කරමු දහත්වනි පදය කියවමු යරමිය පොතේ තිස්වනි පරික්්ෂේදය දහත්වැෙන පදේ ශුධාත්මන් වහන්සේ ඔබ ඔබට උන්මහන් ස දවසේදී කතා කරන්න විශේෂයම දත්ම වහන්සට කියන්න ඔබගේ හැඟී බර ජීත්වනයෙ උබ නවත්වා ඔබ තෝරගන්න උන්හන්සේ වශචනය අසා ජීවත්වෙන්න. දහත්වනි පදී කියමු. පිට දමනු ලැවූ තැනැත්වය.ි දමන ලැබූ තැත්තිය නැත ඔබව නිකාම් කොංකරපු කෙනෙක්. ඔබඔ කාන්තාවක් නැත්තා ඔබ සුළු කරපු කෙනෙක් ඔබ වෙන්නට පුළුවන්. ආයපර අපි කියමුලින් දම්ම? පිට දමළු ලැබූ තැනැත්තිය. මෑ කිසිවෙකු විසින් නොසලන කිසි කෙනෙක් ඔබ සලකන්නේ නැහැ. කිසි කෙනෙක් දැමිත්‍ර කතා කරන්නේ සියෝන් ගැන සියෝන් කැනමකක්ද ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව. සියෝන් කෙන වචනයෙන් ඔබ තිබෙන පරිවර්න නැත නව ගිවිස්සුමුතු බ පරිවර්තනය කුමක්ද. ඔබ ජීවාන දෙවියන් වහන්ස සභාව අපි කිය මුලේ දම්ම. පිට දමනු ලැබූ තැනැත්තිය. මෑ කිසිවකු විසින් නොසලකන සියොන්ිය කියා, නොඹට කියන ලද බැවින් මම නුබට සනීප ලබාදී. නුබේ පහර සුවකරන්නේෙමි ස්වාමින් වහන්සේ කියන සේක. ස්වාමින්න් වහන්සේ යමක් කියනවයි කියලා කියන්නේ අන්නින් වාරෙෙන්ම ඔබට විශ්වාස කරන්නට අවශ්‍යයි. ස්වාමින්න් වහන්ේම කියන ඔබ කියනට ස්වයින් වහන්සේ නි ලියවිල් ලිතර අපබ දකිනවා ස්වාවන් වහන්සේ කියන ස්ේක ස්වාවින් වහන්සේ පැවසූ දේ. උන්වහන්සේ බොරු කියන දෙවිකෙනෙක් නොව උන්හසේම පැවසුවාන උන්වහන්සේ කාරණා ඉෂ් කරනවා. ති උන්වහන්සේ කැන්නේ මම ඔබට සනීපය ලබා දෙන බව උන්හසේ පොුන්ද න ඔබට. මයි බ න පිහිටුුවන්නට යන්නේ ඔබ නැවත සනීපය ලබා දෙන්නට යන්නේ නැවත ඔබට සුවයගෙන දෙන්නටයි. යන්නේ ඔබගේ තුවාල සුව කරන්න මමයි. ස්මින් වහන්සපට කතා කරන දවසේදී. මනුෂ්‍යයෙක් නොවයි මනුෂ්‍යය කරා ඔබට මේ වචන අසන්ත වෙනවා නමුත් මනුෂ්‍යය කරාවට එන නිසා ඔබහිතන් එප මේ මනුෂ්‍යයක වචනය කියලා. තෝරගන්න මනෂ්‍යක වචනයක් නොවෙයි ශුද්ධාත්මන් වහන්සේ අදවසේ දී මටයි උන් වහන්සේ කතා කරන මේ මටයි කතා කරන්නන් වහන්සේ. මම නිදහසන්ට මගේ ජීවිතර වෙනක් ඇතිවෙන්ට මගේ ජීවිතය මම දකින්නටෝන මගේ වෙනස ශුද්ධාත්මන් වහන්සේ උන්වහන්සේ කතා කරන වචන අනි වාරයම මාව නිදහන්ස කරන බව මං විශ්වාස කරනටඕන. අරකාන්තාව යෙසුස් වහන්සේ යසුස් වහන්සේ ඒ ස්ථානය සිටියයි කියලා දැන හිටියනැහැ. ඇය ආගමික කටයුත්තක් ලෙස සිනගෝග්ගේට ආවා. අවුරුදාහටක් හිටපුවා කාරයටම ඇය හිටුවේ අදත් ම යන්නට යන්න ොවිදිටයිකේ. නමුත් එදා දවස්සේ දී ශුද්ධාත්න වහන්සේ බලවත් ක්‍රියාවක් ඇගේ ජීවිතය කලාා. ඇව නිදහස් කළා. ඇවට සසාහමෝලින්ම සම්පූර්ණයෙන්ම නිදහස් කළා ස්වමින් වහන්සේගේ වචනය, සා ජීවත්ත එෙන්න්නට නැතන් ස්වාමන් වහන්සේ වචනය ඇය අසමින් ස්වල් වහන්සේ ස්වර්ෂ කරමින් ඇවැ දහස් කර අද දව සි ශුද්ධාතන් වහන්ස බේ ජීවිතයේ මේ මුහොතේ දික්‍රියයක් කරන බව විශ්වාස කරන්න. උන්වහන්සේ නැවත ඔබට සනීපය ලබා දෙනවා. උන් වහන්ස ඔබගේ තුවාල ස්ුව කරනොවය කියලා කියන්නේ. ඔබේගේ ශාරිරිික තුවාලයක් පෙනට පුළුවන් නමු බහෝඇයට තිබනවා අභ්‍යන්තරය තුවාද. බොහෝයට තිබෙනවා තමාගේ සිතේ තුවාල. ඔබට සමාහරක් වෙලාවට වචනවලින් මනුෂ්‍යන් කතාකරමින් තුවාල කරලා ඇති. ඔබ ොහෝස්සේ අභ්‍යන්තරින් ඔබ තුවාලවී සිටින්නේ. ඒ තුවාලටික ඔබ නිතර නතර කතා කරමින් එක් එක්ෙන සම බදාග ඔව ජීවත් වෙලා සිටින්නේ නමුශුදදාාත නහන්සට කියන්නේ උන්වහන්සේ මේ තුවාලොලින් නොබෝස්ුව කරතරන් වහන්සේ උන්වහන්සේමයි. උන්වහන්සේ බගේ සස්වයයි. උන්වහන්ස වගේ මීදීමයි උන්වහන්සේ ස වගේ ආත්මික සෝම්පෘෂයයි. සභාවේ සෝම්පරුෂ්‍යය උන්වහන්සේ, ආත්මික ලෙස. අපි විශ්වාසකරමු මගේ දෙවියන් වහන්සේ මට උපකාර කරන දෙවියන් වහන්සේ. ම මංගැන සලකරන දෙවියන් වහන්සේ. මංගැන සුළු කරන දෙවි කෙනෙක් නොවේ මංගැන සලකන දෙවියන් වහන්සේ. ඔි දෙවයක් මහන් ස ප සුරන එකක අපි ඉන්න ත්වය නිසා. තර සඳහකර තිබෙන්නේ ඔබ කොන්කරලා තිබෙන්නේ ඔබ කොංවී සිටන කෙනෙක් නිසා ඔබ තුවාලව ස්ටිනමුත් උන්වහන්සක පොරොන්දුව අදවසේද උන් මහන්සවට කියන්නේ. මගේ මොකයිෙන් පිටවුන් වචනය කවත් අපස ස හිස්ව හැරිඉන්න නැෑ. ඔබට තිබෙන්නේ වචනය තදීන් අල්ලාගන උස්වමනි ඔබහන්සේ මගේ තුවාල සුව කරනසේක. ඔබවහන්සේ මාව නැවත පිහිටුවන සේක ම දන්නව මාව සනීප කරන දෙවයක්න් වහන්සේ ඔබ වහන්සේ මයි. මගේ අශශිර්වාදය ඔබ වහන්සේ, මගේ සුවය ඔබ වහන්සේ, මගේ ශාපෝ වහන්සේ දරාගෙන වාශිරවාද අත්දෙක් ඔබ කරතිබින්නේ සස්තුතියි. ම තුවාලකරතිබෙන නම් මගේ තුවාලේ බාරගන්න නැහැ මංගේ ප්‍රතික්ෂප කරන ම කිය නැහැ මට ඒවා අශ්‍ය නැ මගේ ජීවිතේ මේ තුවාල නවේ වශිී තිබෙන මට ඕන මගේ තුවාල ස්වාමින් වහන්ස පොරොන්දුන ප්‍රකාරුන් වහන්සේ ස්ුවකරමින් මාවනිි දහස් කරමින් මටවුන් වහන්සගේ යහපත අදදකින්නටවුන් වහසේ දේතිබෙන නු ප්‍රහණය අස්තතියි. දෙවියන්. න්ගේ වචනය කවදාවත් උවහන්සේ උහන්සේගේ වචනත උහන්ස සි කළක් බුරුවක් කරන්නය. පළවෙනි සාමුවෙල් පෝතටපයාමු පලවෙනි සාමුවල් පොතය සඳහන් කරතිබෙනවා අපි කියවමු දෙවියන් වහන්සේගේ ලියවිල්ල සඳහන් කරතිබෙන්නේ කුමක්්දඋුන් වහන්සේගේ අනාගත වත්තුරු සාමුවල් කතාකරපු වචනය පහළස්සෙන පරීක්ෂේදය. උන් වහන්සේගේ අනාගතවත්ෘු කතාකරපු වචනය බලමු අපි ද විසි නම්වෙනි පදේ විසි නමවෙනි පදය අපි කියවමු. ඇරත් ඊශ්‍රාගේ පරාක්‍රමයානෝ බොරු නොක කියෙන සේක. නොතැ වෙනසේක. මක් නිසාධ තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක්් නොවේයැයි කීවේ. උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේ. ඉශ්‍රාලයේ බලවත් තැනන්වහන්සේ කතා කරන්නමේ. ඊශ්‍රාලයේ බලවත් තැනැන් වහන්සේ නැතන් සදා කාලයෙන් සදා කාලයෙන් ජීවත්වන කර නැත. ඉස්ශ්‍රාලයේ, ජයග ග්‍රහණයයි කතා කරන්නේ. ඔය වචනය තිබෙන අර්ථය තමයි ඊශ්‍රයියේ ජයග්‍රහණය ඔබට කතා කරන්න නත ශ්‍රාලය ඔබට ජය දෙන්න තැනන් වහන්සේ කතා කරන්නේ. සදා හටම සිටින තැරන් වහන්සේ ඔබට කතා කරන්නේ. මොකක්දවුන් වහන්සේ කියාද. දෙන්නේ මම බොරු කියන්න නැහැ. මම බොරු කියන්න නැහැ. මං කියපු දේමං ඉෂ්ඨ කරනවා. අප හිතාන්නේ දෙවියන් වහන්සේ කතා කර දේවල් බොරු කියලා ිතන් එකකන් ථාව කාලික සැසීමක් අපට ලැබෙනයි කියලා. අපි අපි දෙවියන් වහන්සේ ගැන ඒවිතර හිතන්නේ. නමුත් අපට තිබෙන්නේ අපිගේ ගැලවීමීම තුළ ප්‍රීතිවෙන්න මගේ දෙවියන් වහන්සේ මං ගැන බොහෝසේ සතුට වී මටඋන් වහන්සැද දවස්සේදී කතා කරන වචනවලින් මගේ ජීවිතය සහමුලින් ම සම්පූර්ණම වෙනස් අතකට හැරෙනට යන්නේ. ම දෙවියන් වහන්සේගේ වචනය අසනවිටඒ මනුෂ්‍යකගේ වචනයක් කැටිටම බිලිගන්න නැහැ ම ගැන්න ස්වාමිණේ ඔබවහන්සේ කතා කරන වචනයි. මම විශ්වාස කරන න් වහස උ වහන්සේ පවසන දේවල් කවදාවත්ඒවා ආපසු හිස්ස හැරි එන්නේෙ නැහැ. මේ දෙවියන් වහන්ස ව මේ මනුෂ්‍යක වචනයක් න ඒක අනම් අපටන කොමටත් වි්වාසරන බෑ. තර කාලයක් ඔබ වාස කරම සිත් නු්‍යයක වචනයක් කියෙල ෝකෙති අපි බලමු හරියද නැද්දී කියන දෙවන් වහස කියන්නේ මම බොරු කියන දෙකනෙක් නෙව උන්හසට කියන්න සිද්ව නොද නුෂ්‍යයන් අ ශ්වාස කරනිසා. මනුෂ්‍යයන් තිබෙන අවිශ්වාසය නිසා උන්වහසට කියන්න සිද්ධ වනවා. ම බොර කිය මනුෂ්‍යයෙක් නොවයි මනුෂයන් වගේ බොරු කියන්න. මම පවැස්සූදේ මම ඉෂ්ඨ කරනවා. ම ඉශ්‍රාලයේ ජයන්ත්‍රහණය ගැදන්න තනන් වහන්සේ. මම ඉශ්්‍රයාලයේ සඳහටම පවතින තණන් වහන්සේ මමයි ඔබට කතා කරන්නේ ඉශ්‍රාල් කියන්නේ අපි ඇත්තටම ආත්මක ඉශ්‍රයිල්වරී සිටින්නේ. ගැලනිීම ඔබ ලාගත්තන ඔබ ආත්මික ඉස්ශ්‍රෑල් කෙනෙක් සිටින්ද. මාංශෙන්න ගැලීම ලබාගත්තයට ආත්මික උපතක් ඔබ ලබාගෙනයි සිටින්නේ. උන් වහන්සගේ කුණු නොවෙන වචනය බීජයෙන් ඔබ ඉපදී සිටින්නේ. අලුත්ම අලුත් මැවිල්ල ඔබ යෙසුස් ක්‍රිටුස් වහන්සේ පිළිගත්ත කෙනෙක් නම් ඔබ අලුත්ම අලුත් මැවිල්ල මේ වෙන තුර ඔබ කවදාවත් ඔබගේ ජීවිතයට යෙසුස් වහන්සේ පිළිගත්ත නැති කෙනෙක් නම් ඔබට මේක අවස්ථාවක් කරගන්න ස්වාමිණී අද දවසේදී මං විශ්වාස කරනවා ඔබහන්සේ බලවත්තනැන් වහන්සේ මේ බලවත්ත නැන් වහන්සේ මං වෙන මේ පොළොවට පැමිණ කුරසපත් වී මලවුන්ගේ නැගිත්නු බව මං විශ්වාස කරනවා. මේ තැනන් වහන්සේගේ නාමය නම් Yesෙසුස් කිය නාමය මේ නමේ අරවැෙන කිසි නාමයක් නෑ අපට ගැල්ලවිීමම ලබාගන්න. ඒවිද රක් නොවේ මේ නාමයෙන් යක්ෂයන් දුරුවී යන්නවා. මාගේ ජීවිතේ මාව ලැජ්ජාවට පත්කර තිබෙන කාරණ ඒවාගේ මොවුන්වහන්සේ මගේ කඳුළු පිසදමා මාව නිදහස් කරන දෙවියන් වහන්සේ කියල මං විශ්වාස කරනවා දවසේදී. ට කාටවත් හඬ ගසන්නට බෑ අ දවසේද මුත් ශුද්ධාතන් හන්සට පුළුවන් අත දවසේදී මාගේ සිත්තට ඇතු ලවී මාව නව මැවිල්ලක් කරන්න. කාටත් බෑ මගේ ජීවිත වෙනස් කරන්න මගේ මේ ගල් සිත වෙනකරන්න කාටවත් බෑ නොත් ශුද්ාතන් වහන්සට බිලු දෙන්න උන්වහන්සගේ ජීවිතය ආත්මික ශල්ල කරමයක් කරමින් උන්වහන්සේ ඔබගේ ඒ ඒ ගල් සිත අරන්දමා උන්වහන්සට මාංශ්‍යවමෙන් සිතත් දෙනට අයන්නේ. නව මැවිල්ල අලුත් සිතක් අලුත් ආරම්භයක් එවාගේම අලුත් ආත්මයක් ඔබ ලාගන්ට අයන්නේ බගේ පරණ දෙව සියල්ල පහවී මෙන්න ඔබගේ ජීවිතේ සියල් අලුත්වී තිබෙනට අයියන්නේ. සියල්ල කෙලකැ ඔබ ඔබ කවද ඔ ඔබ ආත්මයක් ඔබට ප්‍රාණයක් තිබෙනවා ඔබ ශරීරයක් ඉති ඔබටඋන්හන්ේ ඇනමකක්ද සියල් අලුත්වී තිබෙන්නේ. මෙ මේ ඔබ ඔබ කියම පරණ මනුෂ්‍ය ම දවිල්ෙක් ම පු මන් පනුවේ පමණුව වටනා කෙනෙක් නම ශුද්දාප හස කියන්නේ. සියල්ල ඔබගේ ආත්ඥත් ප්‍රාණයක් ශරීරයත්. මම ඒ ඒ ඒ ඔබ වෙනුවෙන් මගේ ජීවිතය මං පූජා කලා. මං ඔබ ආත්යෙන් පමණක් නොවේ ගලාවා තිබෙන්නේ. මං ඔබගේ ඔබගේ ජීවිතේ කොටස්තුනකින් කොටසක් නවේ ගැලවිං ඔබව සහමුලින්ම සම්පූර්ණයම ගලවා ඔබ සියල්ලම ඔබ සියල්ෙන් අලුත් පලිසිිින්න්නේ. කෝරින්ති පොතේ පස්සවනනි පරිච්චේ දහත්න පති සඳහක කරතිබෙන්නේ යමයි ක්‍රස්්ටුස් වහසේ තුළනං ඒකෙන නව මැවිල්ලක් පීතිබෙන්නේ. ඒකෙනාගේ පරණ දේවල් සියල්ල පහවීගීන් තිබෙන්නේ. මෙන්න සියල්ල අලුත්වීති බෙන්නේ. සියල්ල කියන්න මකක්ද වචනය සිරු දේවල්. සිරුදවල් ඔබට තිබෙ නේ සිරු දේල් වඋන් වහන්සේ කළ බව විශ්වාස කරන්න විශ්වාස කරන්න සියල්ලඋන් වහන්සේ අලුත් කර තිබෙන බව විශ්වාස කරන්න. අපි පදේ කියවමු එබැවින් යමෙ කිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත්මැවිල්ලක්ය පරණදේ පහව ගියේය මෙන්න සියල්ලම අලුත්වී තිබේ සියල්ලම අලුත්වී සිබෙන්නේ. ඔබගේ ශරීරය පවා ඔබට පෙනෙන්නේ පරණ පරණ විීතය ඔට පෙනෙ නන්නේ මනම් පරණ මනුෂ්‍ය මගේ 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 ජීවිත බලපොහ න දෙදවියන් වහන් සපදයා බලන්න අලුත්මැවිල්ලක් හැට. ඔබගේ ශරීවය උන් වහන්සේ දේව මාලිගාවක් කලා ඔබ යක්ෂයාගේ වහලෙක් ඔබත් මමත් යක්ෂයාගේ වහලුන් හැටිටයි සිටියේ. නමුත් දෙවියන් වහන්සේ ඒ පරිවර්තනය කරා ඒ යක්ෂයාගේ ගුහාාව උන් වහන්සේ පරිවර්තනය කරමින් උන් වහන්සේමොකක්ද්ද කළේ ඔබගේ ශරීවයඋන් වහන්සගේ මාලිගාවක් කරතිබෙනවා. යඔබ කොහොද කැන සියල්ල අලත්තුන නැකෙ ලොබගේ ජීවිතේ. ඔක්කෝො පසෝ සිදුවනට යන්නේෙ කියන අදහසෝ බතිවෙනවනං ඔබගේ ජීවිතය ඔබ පහකර දමන්නේ ඒ බයිබලේ මං විශ්වාස කරනවා. අපට සියල දෙනාට මංවශ්‍ය කරන ලියවිල්ල විශ්වාසක අපගේ හැගීීම නොේ නත්තන් කවරයට ගන්න බදයක් නොවේ ම තුනෙන් කොටසක් සම්පර්ණවී සිචින්නේ. ඉතුරු කොටස් දෙකුන් අහන්සේ තුළ මම සම්පූර්ණ වෙමින් සිටනුව කියන කියන අදහස බැත්තින් දන්නවා. බවතෝර ගන්න උන්වහන්සේ සියල්. මාගේ ජීවිතයේ අලුත් ක්‍රතිබෙන්නේ. මගේ ශරීරය පවා අලුත්වී තිබෙන්නේ. මටඋන් වහන්සේ ක්‍රිස්්ටස් වහන්සේගේ මනසත් දීතිබෙනවා. පළමිනි කොරින්ති දෙවනි පරිච්චිය දර්ශවනි පදේ සඳහන් කරතිබෙන්නේ මට දැන් තිබෙන්නේ කිස්්ටස් වහන්සේගේ මනස ඒ තරන් මටඋුන් වහන්සේ හැකියාවත් දී තිබෙනවා සිතන්න කිස්ටස් වහන්සේ සිතන විදියට. දිමක් කොහමකෙනම අලුත් මැවිල්ලක් නොවේ කියලා. ඒති මගේ තාමතති ම ශීර මට එක විදිට පැෙන්නේ මගේ ඉති උපන් ලකුණුත් පේන මට මදන්න ඇති නෑ ඔබට පෙනෙන්නේ එක විදදිකක් ඔබ දකිින් ඔබගේ මානශ ෙැතු මු ඔ ඇැහිල්ල ැන තුලින් ඔබ දකිින්ටො නව නුෂ්‍ය තුලි ඔබගේ ජීවිත ඔබ දකින්නට ඕන. සියල් බලන්න සියල්ල අලුත්වීති ඔට බලන්නේ කිය කියන. බලන්න සියල් අලුත්වීති බෙන්නේ කියා. අපි පලවෙනි කොරින් දෙකේ දශය කියේවමු. මක්නිිසාද ස්වාමින් වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද. නොමුත් අපට කරිස්තුස් වහන්සේගේ සිත ඇත්තේ. අපට කිස්තුස් වහන්සේගේ සිත ඇත්තේය. මට මුකුත් තේෙන් හැවන මටනම් බයිවිල තේරෙන් නහැ මටනම් හැ ඔබ තෝරාගෙන තිබෙන්නේ එ දරව්වකින් ඔබ ජීවත්තෙන් නැති නිසා. ඔබ ෝරාගෙන තිබෙන්නේ යක්ෂය බුරු විශ්වාසකරත් ඔබගේ හැගීම් බරෙන් ජීත් හැගී බරෙන් ජීත්ත එන මනුෂ්‍යර කිීම වගකීමක් නෑ තමාගේ ජීවිතය ගැන. හැගී බරෙන් ජීවත්තෙන මනුෂ්‍යන් ඉතා පහසුවෙන් දොස් තබන්න පුළුවන් තවත් කෙනෙකුට වගකීමක් නැතුව ජීවත්තෙන්න්න පුළුවන් වගේීමක් ඇතුව ජීවතන මනුෂ්‍යෙක් නො කියෙන ඕු මගේ ශීරය දෙවියන් වහන්සේගේ මලිගාවයි. ඔහ මගේ ශරීර ශරීය මනුෂ්‍යන් දකින්නට යන්නන්නේ ඔගේ ශරීරයයි. මනුෂ්‍යන් දකි දෙවියන් වහන්සේ නමුත් මනුෂ්‍යන් දකින්නේ පළමුකොට ඔබගේ ශරීරයයි. ශරීරය ශුද්ධ තිබෙනවා නම් එ දන්න දැනකට යන්නේ සැබවින්ම එනම් මාගේ ජීවිතය දෙවියන් වහන්සේ ක්‍රා කරට යන්නේ. ගේ ජීටය ශුද්ධත්ම වහසේ ක්‍රියා කරනට යන්නේ. දෙවන් වහන්ස උන්වහන්සේ උන්වහන්සේ ද කැමති අප තුළ ඉන් ක්‍රියා කරන්න. අපි කොරින්තිිපොතේ පලවිනි කොරත්‍රපොතේ හයවෙනි පරිච්චේදය දහනමය සහ විසිවෙනි පදාපි කියවම. නොහොත් නොමලාගේ ශීරය දෙවියන් වහන්සේගෙන් ලැබු නොම්බලා තුළ ඇත්තා වූ ශුද්ධාත්මැන් වහන්සේගේ මාලි ගාවනොව. මාලිගාව බව නොදනියුද. ඔබ නොදැනවද සිටිල් නැතම් එලෙදරව්ුවක් ලබාගන්න. ඔබ ශුද්ධාතයන් වහන්සේගේ මාලිගාවයි. ඔබ ශුද්ධ ආතරන් වහන්සේගේ ඔබගේ රීරය ශුද්ධාතන් වහන්සේගේ මාලිගාවයි අයිපරකේ පදයක් කියවමු. නොහොත් නොමලාගේ ශරීරය දෙමියන් වහන්සේගෙන් ලැබූ. ොබලා තුළ ඇත්තූ ශුද්ධාත්මැනන් වහන්සේගේ මාලිගාව බව නොදනිියද. ඕ අපි නොදැනව සිට නොන අපටි දැනගවාද. අපි දැනගම මගේ ශරීරය ශුද්ධාත්මන් වහන්සේගේ මාලිගාවයි. මගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාාවයි. තිමං විශවාස කරන අවුස්මිනි මගේ ශරය දෙවියන් වහන්සේගේ මාලිගවා නං එනම් ඉළඟ පපදේ මුොකද කියනන්න ම ශරය මංකුමද කරටෝන කියලා. නොබලා නොබලාටම අයිති නැත. මක් නිසාද නොමලා මිලේට ගනු ලැබුවඔහුිය. එබැවින් නුමලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. දෙවියන් වහන්සේට ගෞරවය කරන්න ඔබගේ ශරීරෙන්. දෙවියන් වහන්සේට ගෞරවය කරන්න දෙවියන් වහන්සේගේ මාලි ගවක්වි තිබෙන ඔ ඔබටම දැන් අයිති නැහැ. ඔබ දැන් ඔබටම අයිති නැහැයි. ඔබත් මමත් අප අපටම අයිති නැ. ම අර්ද කරටවන දේ කරටන ම මේ ඊළඟ මාසෙමං අර්දයරනවා ඉ ඊළඟටම අර්දය කරනවා රටයනවා අමේදයවකර මාර්දව කරනම නැනෑ ස්වාමිණි ඔබහන්සගේ කැමැත්තනම මේදේත් කරනවයි කියන අදහස්සකින් නැත්තා මෙවැනි මනසකින් ඔබ ජීවත්වයටට ඕන. ස්වාමිනි මගේ කැමත්ත නොවේ ඔබහන්සගේ කැමැත්ත. දඋන්වහස දන්නඔඋන්මහන්සගේ මාලිගාවට මඟ පෙන්වන්නේ කොහොමද උන්වහන්සගේ මාලිගාව දෙවියන් වහන්සට මහිමවත්. ව මාලි ගාවක් වෙන ඕන දෙවන් වහන්සට අගෞරවයක් යන මාලි ගාවක් නොවේ තිඋන්වහන්සට කියන්නේ ඔබ දැනගන්න ඔබත් මමත් උන්වහන්සේ අප අප මිලදී ගත්තා. උට අපගේම ශනීරය අපට අයිති නැහැ. තවත් වචර ඉං කියෙන මම තීරණය කරන්න ම ගිහිල්ල වශ්‍යයකමකට එදන්න ටෝනේ ක කියලා උන්හසේ නෑ ඔබට අයිතියක් නැදී කරන්න නමුත් අපි අපි අප අප තේරුම්ගටන මට අයිතියක්නෑ ශරීය ටනැෑේයිති මට අවසරගන්නන ස්වාමන් වහන්සේගේ ස්වාමී මට වශ්‍ය කමය දී සිටින පුුවන්ද ඔබ ඉතර ුන් වහසට අවසර ද කියන්න නැ කොහෙත දෙන්නේ. කොහෙත්ම කික්සිේත්ම උන්වහන්සේගේ මේ ශරීරය මගේ මමමලයගේවල මේ ශරීරය මම මලදී ගත්ත. ති මේ ශීරය මටයි අයිති මේ ශරීය තුළින් ඔබ මාව ගෞරවයට පත් කරන්න. මාව ගෞරවයට පත් කරන්න. එක කොයිතරම් අලංකාරයද. දෙවියන් වහන්සේ ඔබ තුළ වාස්සේ කරමින්. ඔබ තුළ වාසයයි කරමින්. උන්වහන්සේ බලවත්සේ ඔබ තුළින් ක්‍රියාකරන්ටයි බලා සිටින්නේ. උන්වහන්සේ බලවත්සේ ඔබ තුළින් ක්‍රාකරන්ටයි බලා සිටින්නේ. පරණ ගිවසමඉතා අලංකාර පදයක් තිබෙනවා දෙවනි ලේකාම්පොතේ දාශයවෙනි පරිච්චේදේ. දෙවනි ලේකම් පොතේ දසවෙනි පරිච්චේදේ නමවෙනි පදේ අපි දකින්නේ මේ රජතුමා දෙවියන් වහන්සේට කීකරුවී ගමන් කලා කාලයක් තැව දැනගන්ටන රජවරුන්ගේ පොත් අපට හරි වැදගත්තයට හේතුව ඔබත් රජෙක් ඔබත් රජෙ ඔබ දැන ගන්ටුවන මේ රජවරුන් කතාවල් බලපු හම එයායි දෙවියන් වහන්සට කීකරුුණන හැම මොහොතකම උන්වහන්සේ එගේ ජීවිතවල බලට අශිරවාද කරලා එයා එව අශිරවාද කරා, එයගේ රාජ්‍ය අශිරවාද කරා, එයා සපල වුණ එ වගේම සතුරු හමුදාවන් වටවී සිටියට එයායට කොහෙත්ම කිසිසේත්ම අවරුද්දු ගණනාවක්. එයායට බැරිවුණ පරාජය කරන්න. මේ රජතුමා අවු තෙස් පහක කාලයක්. කිෙසිම සතුරෙක්. මේ රජතුමාට විරුද්ධව ආවෙන ඇයි බයිබෙලට පොරොන්ද අත්තිබෙනවා. ඔබගේ, ඔබගේ ජීවිතය නැත්ත ඔබ දෙවියන් වහන්සට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරනවා නම් ඔබගේ සතුරන් පවා ඔබ සමඟ සමාධානය ගිනට යන්නේ. කැන වටාපිට සිටින පොද්ගලැම් පවා ඔබ ගැන ඔබට ගරු කරයි. යඒක මේ මනුස්සැන්තක අපි හැපෙන් යැ නැහැ. අප පාඩුවෙන් අප ඉමු. මේ මනුස් සැත්තකට හැපෙනව ඇයි දෙවියන් වහන්සේගේ අරක්ෂාවතිබිල නිසා. දේව ආරක්ෂාව තිබරෙන නිසා ඔබ උන් මහන්සට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරනවා නම්. අපි ඒපදේ බලම හිට පසු මේ පදට අපි එ හිතෝබදේශයේ දාසයනි පරිච්ෂේදය හත්වෙනේ පදය. හිද දාසයවෙනි පරික්්ෂේද හත්වැනි පදේ. මනිශ්‍යයකුගේ මාර්ගවලට, ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වන කල උන්මහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමගි කරවන සේක ඔහහා සමයිරන සේක නැන් තත් වචනය න මේ සතුරන් ඔබට තවත් කරද කරන්න ලටන්නේ නැහැ. ඇයි ඔබ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කොහොමද ඔබ ඇදහිල්ලෙන් ජීවත්වනොත් පමණය. දෙවියන් වහන්සේ ප්‍රසන්න ව කරට ටෝන ඔබට අප හොඳ දන්න පදයක්ත් තමයි හබුරු කොතේ. ඒක්ල හයේ සඳහන්කරති වෙන මොකක්ද ස්වාමීන් වහන්ස ප්‍රසන්න කරන්න උන්නන් අපට අවශ්‍ය කරන්න මොකක්ද ඇද ඉල් අපිය පදෙත් කියවමු. ත මේ පදට පහදලත් පැහැදිලි වෙනවා මේ පදේ. එයට හේතු අප අපි දෙවයක් වහන්ස ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරන්නේ කොහොමද අපගේ ඇද ඉල්ලෙන්. අපි කියමු හෙබරු කපොතේ එකොලොක්ෂණනි පරිචේදේ. නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නපුලුව ඇදහිල්ල නැතුව උන්වහන්සව ප්‍රසන්න කරන්න බැහැ අපට. ඇදහිල්ල නැතුව උන්වහන්සේ ප්‍රසන්න කරන්න බැහැ අපට. ඉ අපට දිගටම කියන්න ඒ පදේ කියවමු මක්තිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ ස්ොඇන්නන්ට විපාක දෙන ෙනෙකු ත් විශ්වාස කරන්නට ඕනෑය. විශ්වාස කරන්නටඔ උන් වහන්සේ විපාක දෙන දෙවියන් වහන්සේ. වගේ මඋන් වහන්සේ විතර ලාඟාවැන් විශ්වාස කරට ඕන උන් වහන්සේ විද්‍යාමාරනත උන්හන්සේ ජීවමානයි. උන්වහන්සේ ඇත්තටම පුදුමාකාර දෙවියන් වහන්සේ. අපට උන්වහන්සේ ප්‍රම කරණ සතම උන් වහන්සේ කිය ඔොබ ඇදෙහිල්ලෙන් ගමන්කරන්න ඇදෙහිල්ලෙන් ක්‍රියාකරන් ඇදෙහිල්ලේ දෙන තුළින් ඔබ දේවල්දයා බලන්න. ඔබට බිය ආරංචියක් ආපුවාම ඒ අරංචය ඇදෙල්ලේ දෙනැත්තුොල්ලෙන්ගම බලපුවාහම ඒ බිය කවදාවත් බියක්වෙන් නැහැ.ඔ ඒ බිය ඔබගෙන් තුරන්වීය තරමට ඔබ බලෙන් ඔබගේ ආදිිපත්වෙන් ඔබට ක්‍රියා කරන්න පුළුවන්. ඔබට පුළුවන් කමත් තිබෙනවා ඒ තිබෙන ඒ බිය ආත්නයට විරුද්ධ වනැගී සිටින්න. ු වහන්සේ බලවත්නම ඔොබ කියට අ යන්න ැ බිය නිව මාව පාලනය කරන්න නැ කෝමට ට බැෑ මාගේ ජීවිතය පාලනය කරන්න ඉතින් ඔබගේ මාර්ග දෙවියන් වහන්සට ප්‍රසන්න වෙනවානම් නත්ත ඔබ ඇදෙල්ලෙන් ගමන් කරන මනුෂ්‍යෙක් නම් ඔබගේ සතුරන් පවා ඔබගේ සතුරන් පවා ඔබ සමග සමාධානයෙන් ඉන්නටයියන්නේ ය එකයි මේ මනුෂ්‍යත්තෙක් ක නම් අපට කිසිවක් කරන්න බැහැ මනුෂ්‍යගේ අරක්ෂාව වැඩි. මේ මනුෂ්‍යර තිබෙන ආරක්ෂාව කොයි කාටවත් නෑ හැමෝටම නෑ මේ මනුෂ්‍ය පුදුමාකාර මනුෂ්‍යයක්. මේ ම පුතුදුමාර මනුේ මනුස්‍යක කොහින් ලබෙනඳද මන්දන්නන්නේ රක්ෂාව මෙ මනුසර කොහින් ලැබෙනව දන්නන්නේ මේ කරුණාව මෙ මනුසර කොහෙන් ලබෙනවා දන්නන්නේ මේේ උපකාර.නි මේ මනුෂ්‍යයන හරි බලවත් මුෂ්‍ය මේ මනුස්්‍යය සමරකඩවයයිඇතේ ඔබ අත්තර දාළක මේ මනුසයාව වාසනාවන්තේ කියල ඇැත මේ මනුසගේ වෙලා හොඳයි කියලා කියයි. ෑඔබ නවාන්තේකුත් නවේ ෝ ලාබවඔ බවිහදනෑ ඔබ වෙලාව නිතරම හොඳයි ඔගට. දවස් තුන්සේ හැට පහමබට හොඳයි ඔබගේ මුළු ජීවිත කාලේමඋන් වහන්සේ ඔබට පොරොන්දු වීතිබෙනවන් වහන්ස රක්ෂා සයිතව තබනවයි කියලා. දෙවියන් වහන්සගේ නාමයට ගරු කරමින් වහන්සේගේ නාමයට ගර කරමන ජීවත්වයන උන්හසට දීතිමෙන පොරොන්දුකුමක්ද ගීතාවලිය අනුව එකේ උන්වහන්සකෑ නොබට දීර්ඝානශයක් උන්වහන්ස දෙනවයි කියලා ඔබව තෘක්තියට පමුණවා. දීර්ගාශකකොට දෙනොවයි කෙක් පවසාතිවෙෙනනිති මාදාකින්නේ. මගේ මාර්ග උන්වහන්සට ප්‍රසන්න වෙන විට මං විශ්වාසක කරන උන් වහන්සේ පොරොන්දුනු ප්‍රකාරයටම මාගේ ජීවිතය එලසමතිබෙනට ය න අපී ඒස්ථානයේදී. අප අපි දාහතරවැනි පදේශි කිය ීතාවලිය අ ගීතාවලිය අ දාහතරය සිට අපි කියවමු. ඔහු මාකරෙහි ඇලුම්ඹූ බැවින් ඔහු මුදාහරින් නෙමි මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස් කරන්නෙමි ඔහු මටයාඥා කරන්නේය මමද උත්තර දෙ නෙමි. දුකේදී ඔහු සමඟ සිටිින් නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන් එෙමි. දීර්ගා විශෂයෙන් ඔහු සෑහීමට පමණවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. ඔහුට දක්වන්නේ නැත ඔහුට ම පෙන්නුම් කරදෙන්ටයි යන්නේ මම ඔබගේ ගැලුම්කරුවී කියා. ං ඔබ එක වතාවක් ගැලවලා ඔබ අනාථ කල්ල නැහැ මං ඔබගේ ම ඔබගේ දීර්ක දීර්ග කාලයක් ඔබට ජීවත්තෙන්ට මං ඔබට කරුණාව දෙනවා. ඒ විතරක් නොවෙයි මං ඔබ තෘප්ටිට පමණවා එ විතරක් නොවයින් වහන්සේ ඔබට පවසා තිබෙන්න්නේ මොකක්ද උන්වහන්සේ ඔබට ගැලවීම පෙන්නුම් කරද දෙන්නේ. පතා උන්වහන්සේගේ කැත් ඔබ දිවිය මේ ස්ුවෙන් ජීවත්තනය එක. දින පතා උන්වහන්සේගේ ආශිර්වාදය උරුම කරගන ජීවත්යන්නේ එක. දින පතා සැකෙන් තොරව ජීවත්වේ නිර්භීත මනුෂ්‍ය කැටෙ කොහෙත්ම කිසිසේත්න බයක් නැතුව ජීවත්තට උන්වහන්සේ ඔබට උපකාරකරයි කියලා විශ්වාස කරන්න. මේ දෙවියන් වහන්සටයි අපි නමස්කාර කරන්නේ මේ දෙවියන් වහන්සතා අපි ගෞරවය දෙන්නේ මේ දෙවියන් වහන්සේ සමගයි අපි ගමන් කරන්නේ මේ දෙවියන් වහන්සව අපගේ උපකාර කරන තැනන් වහන්සේ මේ දෙවියන් වහන්සේ අපගේ සැනසිලි කාරයානෝ මේ දෙවියන් වහන්ස තමයි අපි ගින්නේ සිටින වෙලාත අපත් සම ගමන් කරන්නේ මේ දෙවියන් වහන්ස තමයි අපි කවදාවත් උන්වහන්සේව උන් වහන්ස අත් නොහර අපට උන් වහන්සේ උපකාර කරන තැන් වහසේ කියලා අපට නිතරම පවසනට පුළුවන් මහා දෛරෙන් මට පවසන්ට පුළුවන් ස්වාමින් වහන්සේ මට උපකාර කරන තැනන් වහන්සේ. මනුෂ්‍යයන් මට කුමක් කරයිදේ කියලා මගේ ගැන පොඩ්ඩක් පත් බයවන්නේ නැහැ. යක්ෂ ආත්ථ මට විරුද්ධව නැගී සිටියත් ඒකක්වත් සපලවන්නේ නැහැ. මගේ දෙවියන් වස මගේ මිඳම්කරු. මගේ දෙවියන් වහන්සේ මාස්ුවකර තැණන් වහන්සේ මේ දෙවියන් වහන්ස මට නිතරම මඟ පෙන්වන්නේ. න්වහන්සේගේ ආශිර්වාදයේ ගමන් කරන්නේ කෙසිද කියලා. මේ දෙවියන් වහන්ස තමමට මාර්ගය උන්වහන්සේ විරෘත්්ධ කරන්න මාර්ගයක් නොමැතිව තිබෙන ස්ථානාවල උන්වහන්සේ මට මාර්ග්‍යයක් යුත්ත කරයි. කාන්තාරය පවා උන්වහන්සේ මට මාර්ගයක් විෘත්්ත කරයි. උන්හසේ කියන්නේ මට පුළුවන්කමත්තිබවා ඔබට පුළුවන්න්න විශ්වාස කරන්න මට කිසි දෙයක් කරන්න අප බැහැ. මට කිසි දෙයක් කරන්න අපහසේ එනතා ඔබට ඔබ වෙනුවෙන්. නොකර ටිනට මට කොහෙත්ල බෑ. ම නිතරම ඔබ වෙනුවෙන් ක්‍රියා කරන දෙවියන් වහන්ස. ම නිතරම ඔබට උපකාර කරන දෙවියන් වහන්සේ. මමයි ඔබ මිදුම්කරු මයි ඔබගේ පියනන් වහන්සේ. ඔබට මනුෂ්‍යයන් කුමක් කිව්වත් ඒ ඒ අය කියන්නේ මටයි.ඒය ඔබට නෙව පවසන්නේ දේවල් ඒවා මටයි පවසන්නේ යුද්ධය ඔබේ නොවයි යුද්ධය මගේ. ස්වාමින් වහසපට කියා තිබෙන්නේ යුද්ධය ඔබේ නොවෙයි යුද්ධ මගයිමාගී කියලඋන් වහන්සේ පවසක් නිසා උන්වහන්සේ යුද්ධ කරන්න ඉඩ දෙන්න අප වෙන්ුවෙන් උන්වහන්සේ අප ජයක්‍රහණයට ගෙනදේ. ගෙන ඒ අපව නිතරවා. නිතරම ජයන් ක්‍රහණයට අපෝ ගෙනේ නිසා කවදාවත් සැකරන්න එපා ඔබගේ දෙවියන් වහන්සේව. කවදාවත් ඔබ උන්වහන්සේ දෝස් කියන්න එපා කව දාවත් ඔබ නිදහසට කරුණු දෙන්නෙත් එපා කවදවත් ඔබ කියන්න එපානේ මගේ දෙවියන් වහන්සේ අනේ මට තේරෙන්නහ ම මේ ජීවිත ගමන ගැන මට මගේ ගැලීම ගැන? පහැදිලවීමත් තිබෙන නැහැ ඔට අප පහැදිිකක් නවෙයි ඔබට තිබෙන උන් වහන්සේගේ වචනය තුළ ඔබගේ විශ්වාසය තබන්න. ඉතින් මා දාකින්නේ මේ දෙවියන් වහන්සේ බලා සිටින්නේ උන්වහන්සේ අප වෙනුවෙන් ක්‍රියා කරන්න තයි. දෙක ේකම්පොතයේ දාශයවෙනි පරිච්චේදය දශය පරි්චේද. මේ රජතුමා අුරුදු ගරණාවක් ස්මින් වහන්සේ සම ගමන් කලා මෙ එක වතාවක් මේ එක වතාවක් අපි දකිනවා, යම් කිසි විදකින් මේ සතුරු සේනාවක් නැත විශේෂෙන්ම තමාගේම ඉශ්‍රයිල්වරු ඊශ්‍රයිනකද යුද්ධා රජතුමා වී සිටියේ ආසා කියන පුද්ගලය එවාගේයාස දෙවියන් වහන්සේ තුළ ජයන්ග්‍රාහණයන් රාශ්්‍යයක් ලබාගත්තා. ඒ ලබාගත්ත වේලාවේදී දෙවියන් වහන්සේ නිතරම මේ ආසා රජතුමා සමඟ සිටිය. ජයග්‍රහණ දුන්නා එවාගේම වටාපිටා සිට රජවරක්කෝම එයාය බයව සිටියේ මේ ආසාකෙන් රජතුමාට නමුත් ඊස්ශ්‍රයිල් සැනග අපි මේ විශේෂ දකිනො ඊස්ශ්‍රයිල් අකරු කමය සිට වෙල ඊස්්‍රයිල් රජ්‍යය දෙකට බෙදුන ඒ දෙකට බෙදුුණු අවස්ථාවේදී බිදකින යුදා දේශය දෙවියන් වහසේ නමස්කාර කරාඒවාගේම යිස්ශ්‍රයිල් දේශ මේ අවස්ථාවදය පසුබට වෙලා එයා අඇ ැඳන මස්කාරරය එක එක දෙවිවරුන්ට. ති මේ අවස්ථාව දෙවියන් වහන්සේ එයාය දෙවියන් වහන්සේ විශේෂෙන් මේ ආසා රජතුමාාව ආරක්ෂා කල දාසයනි පදේ ඔට බලාගනයන්න පුළුවන් හත්වනි පදේ සිතත් බලන්න අපි ඒ අනාගත වත්තරු ඇවිල්ල පැවසූ වචනය. යනාගත වත්‍රල පැවස්සවේ ගේ වතාවද ඔබට ප්‍රශ්නයක් තිබුණු වෙලා විදි කොඳද ගබට ජය දුන්නේ කියලා. අපි කියව මොයිපද හත්වනි පදය. එකල් හි? හනානී නම් දිවස් සැත්තා යුදාහි රජවූ ආසාළඟට අවුත් කතාකොට නොමි දෙව්වූ ස්වාමි මහන්සේ කෙරෙහි නුඹ විශ්වාසය නොතබා සිරයේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරිය රජුගේ සේනාව නුබේ අතින් ගැලවී ගියාය. කුෂ්වරුන්ද ලුබ්බරුන්ද රථ සහ අසවුරුන් මහත්ත්‍රාශියයක් ඇති මහත් සේනාවක්ව සිටියන් නොවේද. එත් නුඹ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා උන්වහන්සේ ඔවුන් නුම්ඹ අතට පාවා දුන්සේක. ස්වාමීන් වහන්සේ විශ්වාස කරපු නිසා උන්වහන්සේ එසෙනගවපාවා දුන්න. බලවත් සේනාවක්. බලවත් සේනාවක් ආවේ මේ යුදා රජතුමාට විරුද්ධව. නමුත් මේ අවස්ථාවදී අපි දකින්නේ. දෙවියන් වහන්සේට යාත්නා කර නැතු දෙවියන් වහසේ උපකාරය ගන්න නැතුව සිියන්වරුන්ගේ උපකාරය ගණ්ඩු උත්සා කරා. සතුරන්ගෙන් කවදාවත් ඔබට උපකාර අරගන ඔබට කවදාවත් වර්ධනය වෙන්න බැහැ. කොහෙත්ම ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේ තුළබ්‍රවර්ධනය වෙන්න බැහැඇතන් දෙවියන් වහන්සේ ඔබ අප්‍රසන්න කාරණාවක් ඔබ කරන්නේ. ඉනිසා දෙවියන් වහන්සේ මොකක්දම ස්ථානය කියන්නේ නම්වැනි පාදේ. මක්්‍රසාද ස්වාමින් වහන්සේ කරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන පිණිස උන් වහන්සේගේ බලය පාමින් උන්වහන්සේගේ ඇස් පොළවමුළුල් ලෙහිම් ඔබ මොබ දුවන්නේය. ඕ උන්වහන්සේ කියැන්නේ උන් වහන්සේගේ ඇස් ඔබ මොබ දුවන්නේ යමුොකාක් දුන් වහන්ස ස්යන්නේ සම්පූර්ණ සිත් ඇත්තන්. කෞුද සම්පූර්ණ සිත් ඇත්තන් කලා කැන්නේ. මෙන්න අපි දකින්නේ ස්වාවින් වහන්සේ කෙරේ විශ්වාසය තබන අය. ස්වාමීන් වහන්සේ කිරී විශ්වාසය තබන අය තමයි උන්වහන්සේ එහටත් මැට දුන් වහන්ේ ගමන් කරමි වහන්ස වන්නේ. ඇදහිල්ලේ මනුෂ්‍යෝ කොහිද ඉන්නේ. ඇදහිල්ලෙන් ගමන්රආ ඇදෙහිල්ලෙන් ගමන් කරන ආය මං සොයන්නේ. ඇදහිල්ලෙන් ජීවත්වන මනුෂ්‍යුමම සොයන්නේ. කෝබගේ ඇදහිල්ල. දෙියන් වහන්සේ නිතරන් වහන්සේ ගෝලයන් ඇවේ කෝබගේ ඇදහිල්ල. ඇය බියෙන්ඉෙන්න්නේ මොකක්දුනේ ඔබගේ ඇදහිල්ලට ඇයි මේ මද ඇදහිල්ලේ කෙලවුන් වහන්සේ නිතරම ගෝලයන්ට තරවටු කළා ඒ වගේ මතම අදත්තුන් වහන්සේ අපට තරවට වචනයකින්උ වහන් සපට කියා තිබෙන්නේ කෝඔබගේ ඇදහිල්ල. ඇයිඔබ මේ තරම් බියෙන් චීවත් පෙන්නේ ඒ මේ මද ඇදහිල්ල තිබන්නේ ඔබගේ ජීවිත. වැදහිල්ලි ආරම්භ කරමින් මග අතර ඔබ කිය නනේ ටලන් දැන් ඇදෙහිල්ලි ගවන ඇතුවෙලා තියෙන්නේෙ දැන් මං මොක් කරවන දැ මොකක්දව කරනට යන්නේ. ඔබ ඇත්තට මනනිිතර කිය ඇත්තම ඔබත්ත මුද මදර ගහිල්ල කියන්නේ නි දැනම්මට මනාාවනත්ක් කන්නන්නේ මගතින් ගිලුණත් කන්න න ඔට තිබෙන්නව ගේ ඇදෙල්ලේ. ට තිබෙන්නේ පිනන්න තිබෙන්න්නේ ගේ ඇදෙහිල්ෙ අපපිනන්න ඔබ කියන්න ම අතාරෙන් නහ මගේ මේ ඇදෙල්ලේ ගමන මේ මුූද මැන්දිනෙ මං අතරට එන්න ම නිතරමන මගේ ස්වාමීන් වහන්සේ මට උපකාර කරන තැරන් වහන්සේ. මම යටවන්නේ නැහැ. මගේ ජීවිත මව නාශචි කරගන්න නැහැ. මම කවරුවට කෙනෙක් නිසා මගේ ජීවිත ම අත්තාරයන්නේෙ නැහැ ගේ ස්මීන් වහන්ේ ශාල මි ඇගේව මගේ ශරීරය මිලදී ගන්න එනිස්සා මම ස්වාමීන් වහන්සේ වෙතට හැරිී ගොස් මූන් වහන්සේ කැනෙ. ස්වාමිණී මට සහෙන්න්න මගේ ජීතතිවෙන මේ නොහෙදිලි කාරකම ගැන. මංඔ වහන්සෙන් සමහවාදින ස්වායන් වහසේ නපුරා ගෙනාපු සිතුවිලියවලට. මම ස්වාන් වහන්සේ ගැන පසුතැවිලි වී. මං ස්වාීින් නැවත ඇදෙහිල්ලේ ගමනට මම ආයි පරක් ඇතුළ වෙනවා ස්වාමිනි මම මේ තරන් කාලයක්. හදිලි කාර කම ජීවත්වය සිටියේ ඔබහන්ස ගැන සැකකරමින් සිටියේම එක් එක්ගෙන කියපු දේවල් මත ම මේ මගේ ජීවිත ගමන ගෙනගිය නැතන් කවරකිෙනෙ මගේ ජීවිතර බලපෑ මැති කර පු නිසා මම ජීවත්වල මගේ ති නිර්බීතකමත් නැතිවීතිබෙ ාද. ම දන්න මත ධර්මිෂ් එද කල ම දවියන් වහසම ගැලවදක න්නන්නේ. ඔබ ධර්මිෂ්ට කමේ එළිදරව අත්තිබෙන නවා අනි වාර්රම බ සිංහැකුමෙන් එඩිතරව සිටින්ට අයන්න. ඔබ සිංහයකු මෙෙන් එඩිතරවසිටිින්ත යන්නේ ඔබගේ ඇදහිල්ලෙන් ඔබ නැගිට කියන්නේ ස්වාමිණ ඔබහන්සේ මගේ දෙවියක් වහන්සේ. මට නිතර උපකාර කරන තණන් වහන්සේ ඔබ වහන්සේමයි. මට මඟ පෙන්වන්නේ ඔබ වහන්සේ මගේ සැපයුම් කර ඔ වහන්සේ. ස්වාමිනි අද දවසට ම ජීවත්වෙන්නේ ඔබහන්සේගේ වචනයෙන්. ට දවස කරනම කනස්සල්ලු වන්නේ නැහැස්වාමිනි හෙට දවසම හෙට දවස බලා ගනි මදන්නවා මගේ ජීවමාන දෙවියන් වහන්සට මට හැකියාව පුළලුවන්කමත්්‍ය වෙනවා මගේ ජීවිතයට සපයා දෙන්න. මගේ සැපියම් කර උන්වහන්සේ මයි උන්වහන්සේ සපයා දෙන තරණන් වහන්සේ නම් ම කවදාවත් සැකරන්න නැහැ උන්වහන්සේ. නියන් කාලයේදී පබා උන්වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේ. නියන් කාලයේද පවාව උන්වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේ කියලා විශ්වාස කරන්න.ඒ වගේ මඔබ තෝරගන්න ටෝන නියං කාලයේද පවා මම සතුටෙන් ඉන්නට අයියන්නේ. ලියවිල්ලි සඳහන් කරතිබෙන්නේ යෝපපොතේ පස්වැනි පරිච්ෂයේදී විසි දෙවනි පද උන්වහන්සේ ඒ ස්ථානයේදී විශේෂෙන්ම සඳහන් කරතිබෙන වචනයක් උන්වහන්සේ විසි දෙවනි පදේ සඳහන් කරන්නේ අපි කියෝ මේ පදේ. විනාශයටත් කෑමහානිියයටත් නොබ සිනාසෙන්නේ විනාශයටත් කෑමහානියටත් ඔබ සිනහාසෙන්නේය. එක අදහස් කරන්න එමකක්ද. ඔබ ඒ සතුරා විසින් විනාශකාය දේවල් අපි දන්න විනාශකයා නැත්තා විනාශකාරය තමයි විනාශකරන දේවල් කරමින් සිටින්නේ. ඒ වගේම කෑමහානිියත් තිබෙන වෙලාවේදිත්. ඔබේ දේවා බලා ඔබ සිනාසෙන්නටයි යන්නේ. ඔබ සිනහසෙන්ටයි යන්නේඒ අදහස් කරනන්න ඔබගිල්ල මනුෂ්‍යන්දයා බලලා ඒ අය හෙලා දකින එක නොවෙයි නමුත් ඔබට විරුද්ධව ක්‍රියා කරන මේ හානිය. ඔබට විරුද්ධව ක්‍රියා කරන මේ විනාශ්‍ය දයා බලා ඔබ සිනාසෙනටයි යන්නේ. ඇදහිල්ලේ මනුෂ්‍යෝ ඒ අය සිනහසෙමින් සිටින්නේ. ඒ අය නියපුතු හපහප එගුලු බියෙන් ජීවත්වෙන්නට යන්නේ නැහැ. කියන්න අනේ ම දන්න මගේ ීවිතර මොකක්දවෙන්නන්නේ කිය නේ මදන්නන්නේ මේ රටේ වෙන දේවල් මේ ලෝකය වෙන දේවල්ලනේ. ඔන්වහන්සේ ඔබට කියන්නේ ඒ විනාශකාරය දේවල් ඔබ දැක්කහම උන්වහන්සේ ඒ නියංකාලේ නැත්තන් කෑමහානයක් ඇති වෙන වෙලාවේදි. උන්වහන්සට කියන්නේ සිනහසෙන්නේ කියලා. සිනහසෙන්නේ ඔබ යක්ක්ෂයර කියන්න මම සැලේනෙ නැහැ. මට පෙන්නන දේවල්ලින් මම සැලෙන්නෑ මගේ දෙවියන් වහන්සේ මාව මුදවාගෙන තිබෙන බවමං විශ්වාස කරනුවා. උන්වහන්සේගේ වචනය යවා උන් වහන්සේ මාව විනාශකාර දේවලින් වහන්සේ මාව මුදවාගෙන ති බවං විශ්වාස කරනවා. ගීතාවලි සඳහන් කර තිබෙන්නේ ගීතාවලිය ගීතාවලිය එකසය හත්වනි පරච්ෂේද විසිවෙනි පදේ. ගීතාවලිය හත්නි එකසිිය හත්වනි පරච්චද විසිවෙනි පදේ. උන්වහන්සේ සොකීය වචනයවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරණ සේක. ඔහුගේ විනාශෝලින් ඔ මුදවා ගන්න ඇ කියල කියන්න. මොකක් දෙ අර්ථව අද ගතවෙන්න අපේ ජීවිතයට උන්වහන්සේ ඇන්න මාගේ වශනය තමයි ඔබ උස්ව කරන්නේ. මාගේ වචනයයි. ඔබ සහමුලින් ම සම්පූර්ණනම විනාශකාරි දවල්ලොලින් ඔබ නිදහස් කරන්නේ. තිය ඔබට විනාශය මාර්ගගේ ජීවත්ය නවශ්‍ය නැ විනාශය ගැන වර්ණා කරන අවශ්‍යතාවයක් නැහැ. බෝ වෙලා අපීඉති විනාශකාරි දේවල් බලමින් අපි ඒ වරණ කරනවා ඇයි තර්ම කතා කරනවා විනාශය ගැන අපි එකක් කැෙනස් සමග බෙදාගන්නවා නමුත් ඊටඩා හොඳ නැද්ද ඒවදිය බල ඔබ කියැන යක්ක්ෂයයා නොමට කොහෙත්ම බෑ ඔබ ඔබ තෝරගන්න ටෝ ඔබ ඇදෙහි. ගමට බාධාවක් ඇති නොවෙන විදිට ජීවත් වෙන්න. මගේ ඇදෙහිල්ලවං වර්ධනය කරන්න මගේ ඇෙහිල්ලතර ම ස්තීරවසිත්න මගේ ඇදෙල්ල මට දෙවියන් වහන්සටී තිබෙන්නේ. මේ ඇදැහිල්ලතුර ම ගමන් කරනවා. මම විශ්වාස කරනවා යක්ෂය මුුණම දේවල් මගේ ජීවිතර විරුද්ධව ක්‍රියා කරන උත්සාහ කරත්තර මම සැලෙන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සට නිතර උපකාර කරයි. ඒ බිය ආත්නයට මම යටවෙන්නේ නැහැ වන් තෝරාගෙන තිබෙන්නේ ස්වාමින්න් වහන්සේ වචනය සමඟ එකඟ වී ජීවත්වෙන්න. එ ඔබට පුළුවන් දවසේදී වටහගන්න මේ සැබැහ වචනය තුලින් ඔබ ඉ එකගත් දේවල්ලින් ඔබට පුළුවන් තේරුම්ගන්න අද දවස්සේදී. මම අසන දේවල් හෝ හැඟෙන දේවල් ඕ නැත්තං මට පෙනෙන දේවල් හෝ ඒවා මත මගේ විශ්වාසන මත බාතිබෙන්නේ මගේ විශ්වාසය මත බාතිබෙන්නේ ස්වමින් වහන්සේගේ පොරොන්දු මතායි. මගේ විශ්වාසය මා තබා තිබෙන්නේ ස්වමින් වහන්සගේ පොරොන්දුව මතයි. උන්වහන්සේ වට දීතිබෙන පොරොන්දුමට වැදගත්. උන්වහන්සේ වට කතාකරතිබෙන වචන මට වැදගත්. උන්වහන්සේගේ වචනය මට. ඒ කුුණු නොවෙන වචනයෙන් උන් වහන්ේ මව මුදවාගත් නම් ඒ කකුණු නොවෙන වචනයෙන් උන් වහන්ේ මවස් සෝ කරතිබෙනවා. එකකුන් නොවන වචනයෙන් උන් වහන්සේ ම විනාශ්‍යයෙන් මවනි දහස් කරතිබෙනවා. ඒකුුණ නොවන වචනයෙන් උන්වහන්සේ මට සපයාදී තිබෙන මගේ අවශ්‍යතාවටත් වැඩියෙන්. උන්වහන්සට විධාකාර මාර්ග තිබෙනවා මගේ අවශ්‍යතාවටත් වැඩියෙන් මට සපයා දෙන්න. මන් තෝර ගන්නවා. තෝරගන්නවා ඒක මගේ තෝර ගැනීමක් ම මරණය තෝරගන්නෑ ම ජීවනය තෝරගන්න ම ශාපය තෝර ගන්නෑ ම අශිරවාදය තොරගන්න ම විපත තෝරගන්නෑ මම යහපතයි තෝරගන්නේ. ඒ නපුරාගේ ක්‍රාකාරතයෙනේ මං විශ්වාස කරන ම දෙවියන් වහන්සේගේ වචනයඇයි මංවිශ්වාස කරන්නේ. ආදර දෙවීය දෞසිද වහන්සගේ ජීවන වචනයීම වහන්සට කතා කලා ප ශක්තිමත් කලා අපගේ ජීවිත පුද මා කාර. ने वा उबाांं से करति ने बा विश्वासक करना स्वामिनीने बाांन से प प्रोन ले सन वहां से द से दी एक किनागे जीवतल स्वायन वहां से उबाहन से बलावात देवाल कर्मीन एक एक किनाव सोपात करमीन स्यन वहां से एक वाचने ओबाहन से यवा या सोकर बाव विश्वासकन वहांन से तुली एक सनीपयो बबाहन से लबादून सयन वहां से उबाहन से या नेवतभीटुआ सयन वहां से सीयल ඒගේ අවශතාවටත් වඩා වැඩියෙන් සපාදී තිබෙන බවප විශ්වාස කරන. මත්තේ දිස්වාන් වහන්ස බහන්සක බලවත් හස්සේට ඔබහන්සගේ සැනක බාරයි ස්වාන් වහන්සේ. ඔබහන්සට ස්තතුතිවේවා. ස්වාමිනි ලෙඩදුක් රෝග. ඒවාගේම තමාගේ සිතින් තුවාල වි සිටිනාය ස්වන් වස මේ මෝතිද හන්සේගේ ඔබහන්සේගේ වචනය යවා ඔබහන්සේ එකක් කෙනාව ස්ුවපත් කරමේ යයි නිදහස් කරන බවප විශ්වාස කරන. ස්තුති ස්වාමි, ස්තුති ස්වාමනි, ස්තුතියි ස්වාමනි. තුති ස්වාමින හන්සේ ප්‍රශං සවවා ගෞරවේවා මහිමවේවා ස්මිණී ඔ බහන්සේ කරුණාව නිසා සතුතිය ඔ බහන්සේඒක්කෙනට ස්න් වහන්සේ පොරොන්ගන ප්‍රකාරයටම මේ වචන ඔබහන්සේ කවදාවත් හපසුහික් හැරි ඉර දෙ නෑ. ඒවාගේ ඔබහන්සගේ වර්චනය ඔබ සනාත කරන බවප විශ්වාස කරවා. මෙහන් අපි අසපු වචන තුළලින් අපට ඇදහිල්ල පමණක් නොී ලබල තිබෙන්නේ ඇදෙල්ල වචන ඇදෙල්ලේ වාගේ ඇසීම නො බහන්සපගේ ජීවිතතුල්ල හස්කංකරතිබෙන බවප් විශ්වාස කරන. ම යමකට හස්කමක් අවශ්‍යන මේ වෙලාවෙදිී. ඒ හස්කමත්තුව වහන්සේ සම්පූර්ණ කරතිබෙන බව විශ්වාස කරන. යමකුට ස්වයින් වහන්සේ අපි විශවාස කරන ප්‍රඥාවශ්‍යනය මහතතු හන්සේ ප්‍රඥාවදී තිබෙනවාස්වානි. යමකුට ස්වන්හන්ේ ඇෙල්ල මදිිකමක් ඒවාගේ ඇදෙහිල්ල මැතිව සිටන ස්වාන්සේ වචනය. බහන්සේ අයට ගෙනැවිත්ස්වායන් වහන්සේ ඒ ඇදෙහිල් ලබාදීති වෙන බවප විශ්වාස කරනවා. ඒ බයාදුකමේ ආත්මට අපි අනකරනවා දරුවියන්නේ කෙලා සෑම නපුරු බලවේගුල්ට අපි දරුවියන්නේ කෙළ අනකරනවා. ඒ නපුරාගේ ඒ බලකොටු බිදහෙලා දමාපි සැනඟ නිදහස් කරනව වහන්සේගේ යහපත්දේවල් අත්හදා බලන්න. ස්තුතියි ස්වාමිණි ඔබහන්සේ පොරොන්දු ඉෂ්ඨ කරන දෙවයක් වහන්සේ නිසාස්තුෘතියි. යසුස් වහන්සේ බලවත්නාමෙන්.